नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। उदयतगामिनिया पञ्ञाय समन्नागतो අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛංකය ගාමිනියාය සදා පූජනීය වන්දනීය මහසංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ සසර දුකේ දුක් විඳින අහිංසක ලෝකයව දුකෙන් එතර කිරීම පිණිස දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ටයි. එනිසා හැම දෙනාම ඉතාමත්ම වුවමනාවෙන් ඉතාමත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියල මතක් කරනවා. අද මේ පෙන්න දේශනාව තුළින් තමන් ලැබපු මනුස්ස ජීවිතයේ බුද්ධෝත්පාද කාලයේ ක්ෂණ සම්පත්තිය හිස් නොවෙන ඉතාමත් වටිනා ඥාන දර්ශනයක් ලැබෙන සසර දුක්ගිනි නිවීමට ඒකාන්තයෙන් හේතු භූත වෙන හේතු පාදක වෙන වටිනා දහම් පරියායක් කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තුළ ඉතාමත්ම සුවිශේෂී අර්ථයක් පිළිබිඹු කරන මේ දේශනාව ඕනෑ කමින් ශ්‍රවණය කරන්ට කියලා නැවතත් මතක් කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උදයස්තගාමිනී ප්‍රඥාය සමන්නාගතෝ අරියාය නිබ්බේතිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනිය. අරියාය කියලා කියන්නේ ආර්යෝ නැත්තං ඉතාමත් උතුම්මෝ. නිබ්බේතිකාය සසර කලකිරීම පිණිස දුකේ කලකිරීම පිණිස පවතින සම්මා දුක්ඛක්ඛය ගාමිනිය මනාව දුක් ගෙවීමට යන ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණින් යුක්ත වෙන්ට කියලා. පින්වතුනි අපි ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණින් යුක්ත වෙනකොට ඒ නුවණ තුල තියෙනවා ආර්ය වූ ඒ කියන්නේ ඉතාමත්ම උතුම් නිබ්බේධිකාය ඒ කියන්නේ කලකිරීම පිණිස පවතින දුකේ කලකිරීම පිණිස පවතින සම්මා දුක්ඛක්ඛය ගාමිනිය මනාව දුක් ගෙවීමට යන උද්‍යත්ත ගාමිනී ප්‍රඥාය ස්කන්ධයන් උදේවැය දන්නා ප්‍රඥාව කියලා. එතකොට මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා ප්‍රඥාව කියන එක මාර්ගය. මාර්ගය කියන එක හැම වෙලාවෙම තියෙන්නේ චතුරාර්ය සත්‍යය බලාගෙන. නැත්නම් චතුරාර්ය සත්‍යය අවබෝධය ආපු අර්ථය මම ඔයගලන්ට මෙහෙම ගත්තොත් මම ආපහු එනම් මුලින් ඉඳන් පොඩ්ඩක් කාරණාව මතක් කරන්නද මේ අර්ථය. හරි, අපි ඒ කියන්නේ පටිච්ච සම්පාද ධර්මයේ ගවේෂණය කළාම පටිච්ච සම්පාද ධර්මයේ සම්මර්සණය කළාම පටිච්ච සම්පාද ධර්මයේ සම්මර්සණය කිරීමේ අර්ථය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ ප්‍රතිඵලය තමයි මාර්ගය. මාර්ගයේ ප්‍රතිඵලය තමයි ඵලය. ඵලයේ ප්‍රතිඵලය තමයි සියලු දුකේ නිවීම නැත්නම් මේ නිවන. එතකොට අපි පටිච්ච සම්පදාය මම ගොඩාක් කතා කරන්න කියන්නේ අවශ්‍යම ටිකෙන් අපි දන්නව අහලා තියෙන පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික හේතුයි. ඒ හින්දා අපේ මේ නාමකයයි රූපකය දෙක හැදිලා තියෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කියන තැනක විපාක ස්කන්ධ ටික. හරි, එතකොට අපි ඔතන මෙහෙම ගමු. ඒ විපාක ස්කන්ධ ටික කියලා කියන්නේ ඇහැ හැදිලා
ඇහැට රූපයක් ගැටිලා ඊට අනුව හිත චක්කු විඥානයේ ඉපදිලා ඒ ස්පර්ශය නිසා රූපයක් විඳිනවා හඳුනනවා හිතනවා කියන ධර්මතාව ටික ඇති වුණා කියන තැන දක්වාම පුරාණ කර්මෙන් යුක්ත විපාකයි. අපිට යමක් පෙනිලා පෙනෙනවා කියන තැන දක්වා ගත්තාම ඔතෙන්ට තව පැත්තකින් නාම රූපයි කියලා කියනවා. එතකොට එතන නාම තව මම ඔයගලන්ට හොඳ පොයින්ට් එකක් දෙන්නම්. පොයින්ට් එකක් කියලා කියන්නේ යම් තැනක මේක පුළුවන් හිතන්නේ බලන්න අභිධර්මයේ තියෙන කරුණු වලින් තමයි මේ කතා කරන්න වෙන්නේ. නමුත් ඒක අපි ජීවිතෙන් ගන්නකොට අපිට එච්චර මහන්සියක් වෙහසක් ඉන්නේ නැහැ. යම් තැනක යම් අවස්ථාවක විඥානීය පස්ස සම්පයුක්තව තිබුණාම එතන නාම රූප ධර්මයක් තියෙනවා කියන එක තමයි ගම්ය වෙන්නේ. මම ඒක තේරලා දෙන්නම් ඕගලන්ට. ඒ කියන්නේ අපි කියමු චක්කුම් පටිච්ච රූපේච උප්පදි චක්කු විඥාන තින්න සංගති පස්සෝ කියන තැනදී ඇහත් රූපයක් තියෙන තැනට චක්කු විඥානේ එකද බැසගෙන ස්පර්ශය කියන එක ඇති වුණා කියන්නකෝ. ඒ ස්පර්ශය කියන එක චක්කු විඥානේ එතෙන්ටම බැසගත්තේම ස්පර්ශය නිසා අරමුණ විඳිනවා හඳුනනවා හිතනවා කියන නාම ධර්ම ටික ඇතිකරණ්ඩයි. එතකොට චක්කු විඥානය ස්පර්ශපැත්තට නැමිලා තිබ්බහම නාම ධර්ම ටික ඇතිකරනවා කියන එකට යෙදිලා හින්දා ඒ හිතෙන් කිසිම දෙයක් දැනගන්න බෑ. ඒ හිතෙන් කිසි දෙයක් දැනගන්නේ මේ රූපයේ තියෙන තැනක නාම ධර්ම ටික සම්පූර්ණ කරන්න තමයි මේ හිත යෙදිලා වැය වෙලා ඉපදිලා තියෙන්නේ. එතකොට නාම රූපයි යන ගණයට යනවා විඥානයේ තිබුණට විඥානයේ කෘත්‍ය නාම ධර්ම ටික හදන එකයි මෙතනදී. ඒ හින්දා නාම රූපයි යන ගණයට යනවා. තේරෙනවද? අපිට යමක් පේන තැනක නාම රූප දෙකක් තියෙන්නේ කියලා පුරාණ විපාකෙන් හටගත්ත නාම රූප දෙක අච්චේජිත අන්නං ඉද නාම රූපේ මේ නාම රූප දෙකේ තණ්හාව හිඳින්ට කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන තැන ස්කන්ධ වශයෙන් ගත්තාම පංචකයම තියෙනවා. නමුත් එතන කෘත්‍ය වෙලා තියෙන්නේ නැත්තම් තියෙන්නේ ඇහත් රූපය දෙක රූපය ස්පර්ශයෙන් හටගත්ත වේදනා සංඥා චේතනා කියන නාම ටික මේ නාම රූප කියන ධර්මතා දෙක ඒ චක්කු විඥානයේ ඇහත් රූපයක් තියෙන තැනට බැසගෙන ස්පර්ශය හදලා ස්පර්ශයෙන් මේ නාම ධර්ම ටික උපදණ්ඩයි මේ චක්කු විඥානේ හදලා තියෙන යගේ කෘත්‍ය. තේරාද? ඒකයි විඥානයක් ඕනම වෙලාවක පස්ස සම්පයුත්තව තියෙනකොට පස්ස සම්පයුත්තව කියලා කියන්නේ ස්පර්ශය කියන තැනට විඥානය පෙන්වන අවස්ථාවේදී දකින්න ඕනේ කිසිම වෙලාවක විඥානන ලක්ෂණ දැනගැනීමේ ලක්ෂණයක් ඒ හිතට නැහැ. ඒ හිත නාම ධර්ම ටික හදනවා කියන එකට වැය වෙලා සෝතම් පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං තින්නං සංගති පස්සෝ. ඒ වගේම මනෝ පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං තින්නං සංගති පස්සෝ කියනකොට මනෝ කියන කොටත් එහෙමයි. ඒ මනෝ විඥාණයට යමක් දැනගන්න බෑ. තේරෙනා නේද? හරි. ඔන්න දැන් අපිට යමක් පේනවා යම් ශබ්දයක් ඇහෙනවා ගඳ සුවඳක් දැනෙනවා රසක් දැනෙනවා කයට ස්පර්ශයක් දැනෙනවා මොන හරි සිහි කරනවා කියන තැනක තියෙන්නේ නාම රූපයි යන ගණට යනවා. හැබැයි ස්කන්ධ වශයෙන් පංචකයක්ම තියෙනවා පුරාණ කර්මෙන් හටගත්ත ටික. තේරුණා නේද? හරි. ඔන්න පටිච්ච සමුප්පාදයේ අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලතන පස්ස වේදනා කියන අංග ටික ඔක්කොම ඔතෙන්ට නෝල පිරিলা. හරිනේ? හරි. ඊට පස්සේ මේ පුරාණ කර්මෙන් හටගත්ත විපාක ස්කන්ධ ටිකේ ස්වභාවය තමයි හරියට නිවෙන්න ඕන්න මෙන්න කියලා තියෙන පහනක් වගේ. මේ විපාක ස්කන්ධ ටික පුරාණ කර්මයට හටගත්ත පුරාණ කර්මයේ ශේෂම විච්ඡ අවස්ථාව.
දැන් මේ ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන ප්‍රත්‍ය නැති වෙනකොටම නැති වෙනවා මිසක ඉන්න හෝ තියෙන්න පුළුවන් කමක් නැහැ යාට තේරෙනවද? හරි. එතකොට නිමෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පහනක් වගේ. නිවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පහනකට යම් පුද්ගලයෙක් යම් පුරුෂයෙක් අලුතෙන් තෙළු ඉතිරේ දැම්මුත් මොකක් වෙයිද? නිවෙනවද පහන? ආය දැල් වෙනවා, හොඳට දැල් වෙනවා නේද? හරි. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනවා මේ පුරාණ කර්මයට හටගත්ත මේ විපාක ස්කන්ධ ටිකට අද අලුතෙන් තෙළී ඉතිරි කෙනෙක් දානවා වගේ නිවෙන්න යන පහනකට අද ඒ පෙනෙන ඇහෙන තැන මං කිව්ව නාම රූප දෙක නැත්තම් ස්කන්ධ පංච උපාදාන ස්කන්ධය කියලා ඒකට අද චන්දරාගයේ තිබුණු තණ්හා උපාදාන තිබුණොත් මේ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා කියන එක වෙන්නේ නැහැ. නිරුද්ධ කියන්නේ නිවෙන්නේ නැහැ. ඒ වෙනුවට දැල් වෙනවා වගේ තමයි භවය හැදෙනවා. දැන් තණ්හා උපාදාන තිබුණොත් දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි, අහපු දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධයි කියලා අපිට නිරුද්ධ වෙන බව පේන්නේ නැහැ. ඒක නිවෙන්නේ නැහැ. ඒ ස්කන්ධ ටිකේ දුක නිවෙන්නේ නැහැ. දැල් වෙනවා පහන තෙළු ඉතිරේ දැම්මහම වගේ ඒ දුක ඒ තණ්හා උපාදාන කියන දේ කෙලෙසේ ඇසුරු වෙලා තිබුණොත් ඇසුරු කරගෙන තිබුණොත් මේ විපාක ස්කන්ධ ටික අරඹය දැන් තණ්හා උපාදාන තිබුණොත් භවය හැදෙනවා කියලා කියන්නේ නිවෙන්න යන පහන තෙළු ඉතිරේ දැම ආපහු දැල් වෙනවා වගේ හොඳට ප්‍රාණවත් වුණා වගේ මේ වි පුරාණ කර්මෙන් හටගත්තු විපාක ටික නිරුද්ධ වෙනවා පේන්නේ නැහැ. දැල් වෙනවා නැත්තම් ඇත්තිකමම එළඹ සිටිනවා. දැකලා අහකට යනකොට දැකපු දේ තියෙනවමයි අහපු දේ තියෙනවමයි වගේ ඇත්තිකමටම පෙනෙන එකට තමයි භවය කියලා කියන්නේ. ඒ භවය හැදෙන්න හේතුව තමයි පෙනෙන ඇහෙන දේ තණ්හා උපාදාන වශයෙන් බැසගෙන ගිලගෙන ඒව ඇසුරු කරගෙන හිටපු කම. තේරෙනව නේද? ඊට පස්සේ පෙන්නනවා භවපච්චයා ජාති ජරා මරණ කියලා. ඒ වගේ දකින අහන දේවල් ඔක්කොම දැල් වෙනකොට ඇතිකමට දකින අහන දේවල් ඔක්කොම ඇතිකමට එකතු වෙනකොට ඉබේම ලෝකයක් හැදිලා ඇති. අම්මා තාත්තා දුව පුතා එතකොට ගෙවල් දොරවල් ඉස්කෝල ඉස්පිරිතල ඔක්කොම තියෙනවා වගේ වෙයි. එතකොට ඉපදීම ලෙඩවීම මහලු බව මරණය කියන එක පෙනේ. තේරෙනව නේද? ඔන්න මේ පටිච්ච සමුප්පාද ධර්මයේ එනකොට මේ විදිහට බලනකොට ඒකෙන් අන්තිමට පෙන්නවා පුරාණ කර්මෙන් හටගත්ත විපාක ටිකට ඔන්න දැන් චතුරාර්ය සත්‍ය පටන් ගන්නවා. හරිද? අද තණ්හා උපාදාන කියන කෙලෙසේ තිබුණොත් මේ දුක නිරුද්ධ වෙන්න නිවෙන්න ඔන්න මෙන්න කියලා තිබුණු පහනට දැන් තෙළු ඉතිරි දෙමුත ආය දැල් වෙනවා වගේ ප්‍රත්‍ය නිසා හටගත් ස්කන්ධ ටික ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ වෙන්න තිබුණු ස්කන්ධ ටිකට ඔන්න දැන් චතුරාර්ය සත්‍ය පටන් ගන්න දැන් වර්තමානයේක තණ්හා උපාදාන කියන කෙලෙසේ තිබුණොත් ඇති වුණොත් මේ ස්කන්ධ ටික නිවෙන්නේ ආපහු දැල් වෙනවා වගේ තමයි භවය හැදෙනවා. ඔන්න තණ්හා උපාදාන භව කියලා කිව්වේ හේතු ටික වර්තමාන සමුදයේ එහෙම භවය හැදුනහම ලෝක හැදුනහම ජාති ජරා මරණ දුක පෙනේ දුක්ඛ සත්‍යය. එතකොට පටිච්ච සම්පාදයේ ගවේෂණය කරනකොට පුරාණ කර්මයට හටගත් විපාක ටික අරබය වර්තමාන තණ්හාව නිසා නැවතත් ඒක ඇති බවට පත් කරගෙන දුක් විඳින හැටි පෙන්නවා. දුකයි දුකට හේතුවයි දෙක පෙන්නවා. තේරුණා නේද? පටිච්ච සම්පාද ගවේෂණය කරනකොට මේ චතුරාර්ය සත්‍යයේ අර්ථය මතුවෙන හැටි මම මේ පෙන්වන්නේ. ඊට පස්සේ දැන් ඔය අපි පොත්පත් බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේ පොඩ්ඩකින් පැත්තකට තබමු. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නුඹල මං කිව්වටවත් අහන්න එපා. නුඹලට පෙනෙනව නුඹලටම පෙනෙනව නම් තේරුම් ගනිල්ල පිළිගනිල්ල කියන වචනයක් පෙන්නනවනේ. මේ එතකොට මොකද
ශ්‍රද්ධාව කියලා කියන්නේ එහෙයි කියලා පිළිගන්න එක නෙමෙයි, විමසලා ඒක ඇත්තටම තේරෙනවා පිළිගන්න එකට තමයි බුදුරජාන් වහන්සේ ගොඩක් කැමති. එතකොට හරි, අපිම මේ ටික පොඩ්ඩක් බලමු. අද සසර ඕනෑම තැනක නැවත ඉපදෙන්න පුළුවන් පැවැත්මක් ඇති අය නෙමෙයිද අපි? එතකොට මේ ජීවිතේමත් ඇහැ කන දිව නාසය ශරීරයේ නොයෙක් නොයෙක් අරමුණු වල නැවත තව තව ඉපදෙන්න පුළුවන්කම තියන අය නෙමෙයිද අපි? එතකොට අපි ලෙඩ වෙන, මහලු වෙන, මරණයටපත් වෙන, නිന്ദා අපහාස ඇනුම් බැනුම් අහන්න පුළුවන් ස්වභාවයෙන් යුක්ත අය නෙමෙයිද අපි? ඒ කියන්නේ අද මේ සියලුම දුකෙන් යුක්ත වෙච්ච අය නේද අපි? හරි, හොඳට බලන්න. අපිට මේ දුක් විඳින්න අම්මා මැරිලා දුක, තාත්තා මැරිලා නැත්නම් දරුවා මැරිලා නැත්නම් දරුවා කියන දේ අහන්න නැතිකම නිසා බලා මේ වගේ යම් දුකක් විඳිනවා නම් මේ සියලු දුක් ටික අපිට හම්බ වෙන්නේ ඒ දුක් විඳින තමනුත් ඉන්න හින්දා තමන්ට දුක් විඳින්න තව දකින අහන පැත්තේ තව අරමුණු ඔක්කොම තියෙන හින්දා ලෝකයක් තියෙන හින්දා නේද කියලා බලන්න. ඔව්, දකින අහන දේවල් ඇතිකමට එකතු වෙලා නෙමෙයිද බලන්න අපිට මේ දුක් විඳින්න පුළුවන් ශේත්‍රය හැදිලා තියෙන්නේ අදම. හරි, එතකොට බැරි වෙලා දකින දේ දැකීමෙන් පස්සේ අහන දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධ වුණොත් නිකමට හිතන්න මම මෙතන ඉන්නකොට මට කුස්සිය පැත්තවත් තියෙනවා නැත්නම් එහා කාමරේ තියෙනවා කියන එකවත් හිතින්නේ නැහැ. එතකොට ඔන්න බුදුහාමුදුර පෙන්වුවා භවය කියලා කියන්නේ මේ දුක් විඳින්න හේතුව දකින අහන දැනෙන මේ ස්කන්ධ ටික උපචය වෙනවා. ඔකට කියන්නේ ඇතිකමට රැස් වෙන කම හින්දායි භවය නිසායි කියලා පෙන්වුවා. බලන්න ඒක ඇත්ත නෙමෙයිද කියලා. ඊට පස්සේ ඒකට හේතුව බුදුහාමුදුරුව පෙන්වුවා තණ්හා උපාදාන භව කියලා. පුරාණ කර්මයට හටගත්ත පෙනෙන ඇහෙන ස්කන්ධ ටිකේ අද දවසේදී තණ්හා උපාදාන වශයෙන් ඇසුරු කරන එකයි කියලා පෙන්වුවා. ඔය තණ්හා උපාදාන කියන වචනය ටිකක් අපි කාල වෙලා අරගෙන හරි පොඩ්ඩක් ඉගෙන ගමු. එතනදී අපි යම් වස්තුවකට ගොඩාක් දැකපු වස්තුවකට හෝ දරුවෙකුට හෝ කෙනෙකුට ආස වෙනවා මගේ දරුවා නැත්තම් මගේ ඉඩම මගේ වත්ත කියලා දැඩිව ගන්නවා කියන තැන ගන්න ඕක තණ්හා උපාදානයන්ගේ රළුම තැන. ඕකේ ඇවිල්ලා සියුම් ස්වභාවයට ගත්තාම අජ්ජෝ සාය තිත්තති. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඤ්ඤාය නැත්නම් මේ ස්කන්ධ පංචකයට බැස ගන්නකම ඔක්කන්ති නාම රූපං. එහෙම නැතිනම් උපගමනං උපාදාන නැවත ඒ පැත්තට යන එක. තව පැත්තකින් ගත්තොත් මේ පෙනෙනවා කියන ස්කන්ධ පංචකය ඇසුරු කරගෙන ජීවත් වෙනකම ඒ තුල මගේ ක්‍රියාකාරකම් පවත්වනකම ඒ මගේ පැවැත්මට හේතුව මට පවතින්න පුළුවන් මෙන්න මේ පෙනෙනවා කියන දේත් එකයි කියන කම තමයි මට පෙනෙන දේ අහුවෙලා තියෙනවා කියන හේතුව. මට පෙනේ මගේ පැවැත්ම අද දවසේදී මගේ පැවැත්ම හැදිලා තියෙන්නේ මම ජීවත් වෙන්නේ පෙනෙන ඇහෙන දේ තුල, පෙනෙන ඇහෙන දේට හිතින් කීින් කිතින් කරමින් ඒව තුල වාසය කරමිනුයි කියන කාරණාව කියන තැනට යනවා. මොකද උපාදාන කියන්නේ මේවා ඇසුරු කරගෙන පවතිනවා. අපි කියමු ගඟ අපි ගිය නැවක් කැඩිලා මුහුදට වැටෙනවා. වැටෙනකොටම ළඟ තිබුණු ලී කොටේක අපි එල්ලුණා. දැන් ලී කොටේ උපාදාන කරගෙන ඉන්නේ, අල්ලගෙන ඉන්නේ. ලී කොටේ අල්ලගෙන ඉන්නකම් ඒක තුල වාසය කරනකම් අපි වැටෙන්නේ නැහැ කොහටද? මූදට නොවැටි, මූදට නොවැටි අපිව දරාගෙන අපිව උපාදාන කරගෙන ඉන්නේ ලී කොටේ. අන්න ඒ වගේ
මේ ස්කන්ධ ටික උපාදාන නොවුනොත් අපිව වැටෙන්නේ නිවනට. නමුත් නිවනටපත් වෙන්නේ නැතුව අපිව අල්ලගෙන ඉන්නේ. අපිට පවතින පුළුවන්කම තියෙන්නේ මේ ස්කන්ධ පංචකේ. තේරෙනවද නේද? ඒ කියන්නේ එතකොට ගත්තාම මේ පෙනෙන ඇහෙන දෙයට අපි නිකන් කැමැත්තකින් කියන තැන විතරක් නෙමෙයි, ඒ ටික අපිට වාසය, ඒ ටික නැතුව ජීවත් වෙන්න බෑ. ඔය ටිකේ අපේ පැවැත්ම හැදිලා තියෙන්නේ කියන තැනට ගත්තාම ඔකට කියනවා උපාදාන සහිතව වාසය කරනවා කියලා. අන්න ඒ විදිහට ඉන්නේ හිඳයි, තව පැත්තකින් ගත්තොත් පෙනෙන ඇහෙන දේ අපිට ඇත්තක් වෙච්ච හිඳයි, ඇත්ත වෙලා හිඳයි, කණ්ණාඩියට වැටෙන ඡායාව ඇත්ත වෙලා හිඳයි තිරසංගත සතාට ආපහු යනකොට නැති වෙන්නේ නැතුව තියනවා වගේ වෙන්නේ. අපිට කණ්ණාඩියට වැටෙන ඡායාව ඇත්ත වෙලා නැතුව, ඒක තුල ජීවත් වෙන්නේ නැතුව, ඒක පිටතින් තියෙන දෙයක ඡායාවක් වෙන්න කියන තැනක ඉන්න හිඳයි අපිට ඒක නැති වෙන අපේන්නේ. ඒ වගේ නමුත් මේ පෙනෙන දේ ඇත්ත වෙච්ච කමමයි අපිට උපාදානය කියන තැනකට ගැඹුරට එනකොට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දකින අහන දේ ඇතිකමට එකතු වෙලා උඹලට දුක් විඳින්න උනේ මේ ස්පර්ශ ආයතන හයේ වාසය කරන හින්දායි කෙටියෙන් ගත්තාම. ඒව ඇසුරු කරගෙන ජීවත් වෙන හින්දායි කියලා පෙන්වනවා. තණ්හා උපාදාන කියලා කියන්නේ ඒව අත නොහැර වාසය කරන කම. අපි යමක් අත නොහැර පවතිනවා නම් ඒ අත්හරින්නේ නැතිකමටම කියනවා තණ්හාව කියලා. තණ්හාව නැහැ කියන්නේ අපි අතහැරලා යනවා. නමුත් අතහැරලා යන්න නොවන කමමයි තණ්හාව. තණ්හාවේ කෘත්‍යය තමයි ඇසුරු කරගෙන වාසය කරන කම. ඔන්න ඔය ටික පෙන්නවා. මේ දකින්හන දේවල් ඇතිකමට ඉතුරු වුනේ තණ්හා උපාදානයි කියලා පෙන්නවා. ඊට පස්සේ තණ්හා උපාදාන කොහෙද තියෙන්නේ? පුරාණ කර්මයට අටගත් විපාක ස්කන්ධ ටිකනේ. පුරාණ කර්මයට අටගත් විපාක ස්කන්ධ ටික කොහෙන්ද? දෙවියෙක් ලැබුවද, ප්‍රඥෙක් ලැබුවද, අහසින් වැටුනේ නැහැ. පෙර අවිද්‍යා කර්ම කියලා මේකට හොඳට ලිපිනේම අරගෙන දෙනවා. පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටික හැදුනා. ඒකට අද දැසගෙන ජීවත් වෙන හින්දා ඒව නියුනේ නැහැ. දකින්හන හැම දෙයක්ම ඇතිකමට 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 එකතු වෙලා ලෝකයක් හැදුනා. ඒ හින්දා ඔබල දුක් විඳිනවා කියලා පෙන්නවා. පෙන්නලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා පුරාණ කර්මයට හටගත්ත මේ විපාක ටිකේ තණ්හා උපාදාන වශයෙන් නොගත්තොත්, තණ්හාව නැති වුනොත් උපාදාන වශයෙන් නොගත්තොත්, උපාදාන වශයෙන් නොගන්න එකට කියන වචනයක් මොකද්ද දන්නවද? අනුපාදා භව කියලා. අනුපාදා කියලා කියනවා. අනුපාදා කියලා කියන්නේ උපාදාන කරගෙන නැහැ. තේරෙන ඇහෙනවද? එතකොට මේ චතුරාර්ය සත්‍ය මේ ටික තේරුම් ගත්තම ඕගොල්ලන්ට ගොඩාක් හොය හොය යන්න ඕනේ අනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මොකද්ද කරන්න ඕනේ කියලා හොඳට පිළිසිදුව තියෙනවා මේක. ඊට පස්සේ ඔන්න තණ්හා උපාදාන වශයෙන් මේ ස්කන්ධ පංචකයේ ඇසුරු නොකළොත්, තණ්හා උපාදාන වශයෙන් නොගන්න කියනකොට අනුපාදා භව, අපි අනුපාදා පරිනිර්වාණය කියන්නේ උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියොත් මේ ටිකේ පෙනෙන ඇහෙන තුල ජීවත් වෙනවා වාසය කරනවා නෙමෙයි, ඒකට බැස ගන්න නැතුව ඒකෙන් මිදිලා හිටියොත්, අල්ල ගන්න නැතුව හිටියොත්, ඒකෙන් වෙන් වෙලා හිටියොත් අනුපාදා. උපාදාන වශයෙන් නොගෙන මොකද්ද? ඇහැ, රූපය, කන, ශබ්දය කියලා මේ ආයතන උපාදාන වශයෙන් නොගෙන ඒකට බැස ගන්න නැතුව ඒකෙන් මිදිලා ඉන්න මනසටයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒකට කියනවා අනුපාදා පරිනිර්වාණය කියලා. අන්නේ වගේ තණ්හා උපාදාන වශයෙන් නැතුව අනුපාදා භවක හිටියොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පුරාණ කර්මෙන් හටගත් ස්කන්ධ ටික නිවෙනවා. දැන් තෙලුත් විරේ දැම්මේ නැත්තම් ඒක නිවෙනවා. දැන් තණ්හා උපාදාන නැති වුණොත් පුරාණ කර්මෙන් හටගත් පෙනෙන ඇහෙන දේ නිරුද්ධ වෙනවා කියලා පේනවා. දැල් වෙන්නේ නැහැ, භවය නැහැ. තණ්හා උපාදාන නැතුණු භව නිරෝධෝ, භවයේ හිටින්නේ. ඒකයි භව නිරෝධය නිවනයි කියලා කියන්නේ. මේ දකින්හන දේවල් ඉතුරු වෙන්නේ. එහෙම දකින්හන දේවල් ඉතුරු නොවුනොත් භවය නැත්තම් ජාති ජරා මරණ පිරෙන්නේ නැහැ.
අපිට ඉපදෙන්න ශේත්‍රය ජරා මරණ දුක් විඳින ශේත්‍රය පෙනෙයිද? පේන්නේ. එහෙනම් දුක ජාති ජරා මරණ දුක නැති වෙන්න නම් අපිට භවය නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ දකින්න අහන දේවල් ඇතිකමට එකතු වෙලා ස්කන්ධයන්ගේ පැවැත්මක් ලෝකයක් නැති වෙන්න ඕනේ. ඒක නැති වෙනවා, ඒ දුක නැති වෙනවා තණ්හා උපාදාන කියන මේ කෙලෙසි අයින් කළොත්, උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියොත්, තණ්හාව නැති කළොත් නිරෝධය සාක්ෂාත් වෙනවා කියලා පෙන්වනවා. ඔන්න දැන් නිරෝධයයි මේ තණ්හාවගේ නැති කිරීමෙන් දුකේ නිරෝධියත් පෙන්වනවා. තණ්හාව දුක ඇති කරන හේතුවයි කියලා දුකත් දුක ඇතිවීමත් පෙන්වනවා. ඊට පස්සේ පුරාණ කර්මයට හටගත්තු විපාක ටිකේ ඔන්න දැන් නිරෝධය පෙන්වනවා. තණ්හා උපාදාන දෙක අද නැති කළා පෙන්වනවා. පෙන්ෙන දේ ඇහැට, රූපයට, කනට, සද්දයට අද තණ්හා උපාදාන නැති කළොත්, ඒක උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියොත්, ඒවෙන් අයින් වෙලා හිටියොත්, අපේ ක්‍රියාකාරකම් ඒ තුල නොපැවතුනොත්, ඒකේ ආනිසංස ටික හැටියට පෙන්වනවා මොකද්ද? ඒ පුරාණ කර්මය හටගත් ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. යං කිච්ච සමුදය දම සම්බන්ධ නිරුද්ධම හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියනක පේනවා. එතකොට ඒ කියන්නේ භව නිරෝධෝ කියලා. ඒකට කියන්නේ දකින්න අහන දේවල් ඉතුරු වෙන්නේ නැති වෙනවා කියලා පේනවා. භවයේ නැති වුණොත් මේ මම කියලාවත් පනවන්න තැනක් හිටින්නේ නැහැ. ඇයි මේ බලන්න මෙහෙම කළා ඇහින් බලනකොට අපිට ශරීරය පේනවනะ. ඊග මොහොතදී පිනුණු දේ ඉතුරු නැතුම නිරුද්ධ වෙනවන දැකපු මගේ ශරීරය කියලා නිමිත්තක් හිටින්න පුළුවන්ද? හිටින්නේ නැහැ. දුක් විඳින තමන්ම ඉතුරු වෙන්නෙත් නැහැ. මේ සලායතන නිරෝධය කියලා ඔකට කියන්නේ. ස්පර්ශ ආයතන හයේම නිරෝධය සාක්ෂාත් වෙන එකට තමයි හටගත් දේ නිරුද්ධයි කියලා බලන අහන දේ නැති වෙනවා කියන එකට පෙනෙන එකට තමයි භව නිරෝධෝ කියන්නේ. භව නිරෝධෝ භවේ නැති වුනහම භව නිරෝධ නිවන කියන්නේ. ඉපදීම පිණිස, ජරා මරණ පිණිස, දුක පිණිස පවතින නිමිති නැහැ. දුක් විඳ වෙන්නේ නැහැ. ඔන්න දැන් නිරෝධියත් අපි අහගත්තනේ. හරි. ඔන්න බලන්න පටිච්ච සමුප්පාදයේ ගවේෂණය කරනකොට මතු වුණ අර්ථයක් මොකද්ද? දුක්, දුක ඇතිවීම, දුක නැතිවීම කියලා. තේරුණානේ? ඊට පස්සේ එහෙනම් නිරෝධය කියන එක බලාගෙන වැඩ කටයුතු කරන එක තමයි මාර්ගය කියලා උත්තරයක් එනවා අපිට. ඒ කියන්නේ තණ්හාව උපාදාන වශයෙන් නැතුව ඉන්න එක විතරයි අපිට තියෙන්නේ. ඒක ඉන්නකොට භවය නැතිවලා දුක නැති වෙනවා කියන එක ඵලයේ සාක්ෂාත් වෙනවා ඉබේම නේද? එහෙනම් මම තණ්හා උපාදාන වශයෙන් ස්කන්ධ ටිකට බැසගෙන ඉන්න එක බැසගෙන ඉන්න එක නැති කළාම මට නිවන සාක්ෂාත් වෙනවා නම් ඒ තණ්හා නිරෝධය සඳහා වැඩපිළිවෙලක් කරන එකට කියනවා දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා. හරිනේ? හරි. ඔන්න දැන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ඊගාවට ආපු උත්තරේ තමයි මාර්ගය. නිරෝධයට අනුව කටයුතු කරන එක කියලා. නිරෝධය කියනකොට අපි දැක්කා ඒක ගැඹුරටම ඒව ඇසුරු කරගෙන පවතින කම නැතුව අනුපාදා උපාදාන වශයෙන් නොගලා නොගෙන මිදිලා හිටියොත් තමයි මට නිරෝධය සාක්ෂාත් වෙන්නේ කියලාම දැක්කනේ අපි. එතකොට අනුපාදා බවට මේ ආයතන ටික උපාදාන කරගෙන නොගෙන මිදිලා ඉන්න තැනටයි මම කටයුතු කරන්න ඕනේ කියන තැනක් තමයි ආවේ මාර්ගය හැටියට. අනුපාදා පරිනිර්වාණය කියන තැනට යන්න ඕනේ කියන ක්‍රමයටයි මාර්ගය කියලා කිව්වේ. තේරුණා නේද? අනුපාදා පරිනිර්වාණ. හරි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බොහොම කැටි කළා එකම එක තැනක් විතරක් පනවනවා. මහණෙනි මේ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලන්ඩ උදේවැය බලනකොට පෘථග්ජන පුද්ගලයා උදේවැය බැලුවොත් සෝවාන් වෙනවා. සෝවාන් පුද්ගලයා ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් සකදාගාමි වෙනවා. සකදාගාමි කෙනා ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් අනාගාමි වෙනවා. අනාගාමි කෙනා ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත්
රහත් වෙනවා රහතන් වහන්සේ ස්කන්ධයෙන් උදය බැලුවොත් ditta dhamma සුඛ විහරණය පිණිස පවතිනවා කියලා මේ මුළු සතර මාර්ග සතර ඵලම ලැබෙන ක්‍රමය කැටි කරලා ස්කන්ධ පංචකයක පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීම බලනවා කියන තැනින් අපිට පැනෙවුවා. හරි. එතකොට අපි දැන් ස්කන්ධයන්ගේ උදේවැය බලන්න ඕනේ කියන උත්තරයක් ආවේ තණ්හා උපාදාන තිබුණොත් දුක එනවා, තණ්හා උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියොත් දුක නැති වෙනවා මේ කියන. එහෙනම් මේ මෙන්න මේ ස්කන්ධයන් උදේවැය බැලුවාම නිවන ලැබෙනවා කියන ක්‍රමයට නම් මට තියෙන්නේ එක දෙයයි. මොකද්ද? පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීම නැතිවීම නුවණින් බලන් විතරයි, ඒක තමයි මාර්ගය. බලනකොට දුක පිරිසිඳ දැකලා ඈ පංච උපාදාන ස්කන්ධය කියන එකේ එක පුරාණ කර්මෙන් හටගත්තු විපාක ටික මෙන්න මේ ටිකයි, ඒ තුල තියෙන්නේ මෙන්න මෙහෙම ටිකකුයි කියලා ඒ ටිකේ තියෙන ඇත්ත ඇති හැටි පෙන්නනවා. තණ්හා උපාදාන කියන සමුදය කෙලෙසේ ඉබේම ප්‍රහාණය කරනවා. තණ්හා නිරෝධය නිසා දුක්ඛ නිරෝධය ලැබෙනවා, දුක් නිවෙනවා කියන එක සාක්ෂාත් කරලා දෙනවා කියන කාරණා තුනම කරනවා. මට තියෙන කෙටිම කෙටි වැඩයි ස්කන්ධේ ගුදිය බලන එක විතරයි. අමුතුවෙන් මම සක්කාය දිට්ඨිය මොකද්ද, ඒක නැති කරන්න හදන්නේ මොකද්ද, ඕග යෝග ග්‍රන්ථ නීවරණ කියන්නේ මොනවද කියලා අමුතුවෙන් හොයන්න ඕනේ නැහැ. ඒවා මාර්ගයේ විසින් නැති කරයි. මාර්ගය කියලා කියන්නේ හැම වෙලාවෙම අපි දන්නවා සම්මා දිට්ඨිය කියලා කියනකොට දුක පිටින් දකිනවා, සමුදය දුරු කරනවා, නිරෝධය සාක්ෂාත් කරනවා, මඟ වඩනවනේ. එතකොට මාර්ගය කියන එකේ කෘත්‍යම හොඳට දකින්ද, මාර්ගය කියන එක වඩන්නේ මොකද්ද? දුක පිටින් දකිමින් සමුදය දුරු කරමින් නිරෝධය සාක්ෂාත් කරනවා කියන කාරණාවයි කරන්නේ. ඒව වෙන වෙනම පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා අමුතුවෙන් අපි හොයන්න මුකුත් යන්නුන්නේ මේ කිටි ක්‍රමයට. ඊගාවට තණ්හාව කියන්නේ කොහොමද, මේ කෙලෙස් කියන්නේ කොහොමද, මේව අයින් කරන්නේ කොහොමද, අනේ සක්කාය දිට්ඨිය නැතිව ඉන්නේ කොහොමද, ඒක අයින් කරන්නේ කොහොමද, සක්කාය කියන්නේ මොකද්ද, දිට්ඨිය කියන්නේ මොකද්ද, ඒ සක්කාය දිට්ඨිය මම මේ කිටි ක්‍රමයක් ඕගලන්ට කියන්නේ. අර විදිහට එන්නත් පුළුවන්, නමුත් ගමන දිගයි දුරයි. ඊට පස්සේ ඌ මේ සමුදය නිරෝධිය සාක්ෂාත් කරන්නේ කොහොමද කියලා මහන්සියක් ඕනේ. දැන් මේ උත්තරේට ආවේම අපි දුක දැක්ක, දුක ඇතිවීම දැක්ක, නැතිවීම දැක්ක, උපාදාන වශයෙන් නොගෙන මිදුනහම කියලා. උපාදාන වශයෙන් නොගෙන මුදවනවා කියන අර්ථය කරනවා, සමුදය දුරු කරනවා, නිරෝධිය සාක්ෂාත් කරවනවා කියන කෘත්‍ය කරනවා මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන එක. එච්චරට ශ්‍රේෂ්ඨයි. ඒ හිඳයි මේ ස්කන්ධයන් උදේවැය නොදෙනවරු සියල් ජීවිතන තේ ජීවිතය හිස් ජීවිතයක්. උදේවැය දැනගෙන එක දවසක් ජීවත් වුණොත් වටිනවා කියලා කිව්වේ. හරි. ඔන්න පටිච්ච සම්පදායේ සම්මර්ෂණය කිරීමේ අර්ථයෙන් අපි ආව කොතෙන්ටද? කොතෙන්ටද ආවේ? නෑ, චතුරාර්ය සත්‍ය අවබෝධයට ආවා. පටිච්ච සම්පදායේ සම්මර්ෂණය කරනකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ වීමේ ප්‍රතිඵලය වුණා මොකද්ද? මාර්ගය නැත්තම් උද්‍යත්ත ගාමිනී ප්‍රඥාවෙන් යුක්ත වුණා. මාර්ගය ලැබුණා අපිට. දැන් ඔන්න කරන්න යමක් ලැබුණා. ඕක කරනකොට තමයි අපිට සෝවාන් සකදාගාමි අනාගාමි කියන සතර මඟ සතර ඵල ටික ලැබෙන්නේ. ඒ ඵල ලැබුණොත් තමයි දුක නිදහස් වෙන්නේ. තේරුණානේ? හරි. දැන් අපි බලමු එහෙනම් කිසිදු එහෙසක් නැතුව, කිසිදු අපහසුයක් නැතුව අපි දැන් අපිට ඊට සිත් ඉපදෙවත් නැ දුකත් පිරිසිඳ දැකලා සමුදයත් ප්‍රහාණය වෙලා නිරෝධිය සාක්ෂාත් වෙනවා කියන ඔක්කොම කෙරෙනවා. මේ උදේවැය බලනකොට කොහොමද එහෙම වෙන විදිහට මම උදේවැය බලන්නේ කියන තැන පොඩ්ඩක් අපි පිරිසිඳ දැකමු. ඒකට තමයි මම ওই ඊයේ දේශනාව එව්වේ. තේරණේද? හරි. ඔන්න දැන් මෙන්න මේ පෙන්නන එක බලාගෙන තමයි ප්‍රතිපත්තිය තියෙන්නේ. උගලන්ට කරන්න තියෙන්නේ
ඒක කරනකොට කරන හැටි උදේ වැය බලන හැටි ඉගෙන ගත්තාම ඉගෙන ගත්ත එක පුළුවන් පුළුවන් වෙලාවකට කරන්ඩ අනිවාර්යෙන්ම මේ දිත්තදම මේ ජීවිතේම ස්පර්ශ ආයතන හයේ උපාදාන වශයෙන් නොගෙන මිදිලා ඉන්නවා කියන තැනටපත් වෙනවා. ඒ කියන්නේ අනුපාදා පරිනිර්වාණය. නැත්තම් සෝරි අනුපාදා පරිනිර්වාණය නැත්තම් සෝපදීස නිබ්බාන රහතන් වහන්සේ කියලා කිව්වොත් එතෙන්ට එහෙම ඉන්නේ ඇයි? උපාදාන වශයෙන් නොගෙන මිදුනහම ස්පර්ශ ආයතන හයේ නිරෝධී සාක්ෂාත් වෙනවා කියලා දැකපු හින්දායි එන රහතන් වහන්සේ සලායතන නිරෝධී සාක්ෂාත් කරලා ඉන්නවා. අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මිදිලා ඉන්නකොට මේක සාක්ෂාත් වෙලා නිවන් දැක්කා. නිවන් දැකලා ඉන්නවා කියන තැනකට යනවා. කය තියෙනවා, ජීවිතය තියෙනවා, නමුත් සලායතන නිරෝධී සාක්ෂාත් කරලා ඉන්නේ. දකින අහන පැත්තේ යා ලෝකයක් මවාගෙන දුක් විඳින්නේ නැහැ. එතකොට ජීවිතයේ කෙරවල මේ කය අතහැරනකොට ජීවිතේ ඉන්ද්‍රිය අතහැරනකොට පහනක් නෙවෙන වගේ නිවෙනවා කියන තැනටපත් වෙනවා. ඒ පැත්ත ඕනේ. හරි. එතකොට අපි ස්කන්ධයන්ගේ උදේවැය පොඩ්ඩක් බලමු දැන්. ඕගලන්ට තේරේ යර දේශනාව අහලා තියෙනවනම් මම ආපහු මේ මුල ඉඳන් සැකිල්ලම ගත්තේ කොතනකට හරි ගියොත් ඕගොල්ලෝ බය නැතුවම ඕනම තැනක සිංහනාද කරන්න තේරවාදී බෞද්ධ දර්ශනය කියන එක තියෙන්නේ මෙහෙමයි කියලා. එයා ධර්මයේ දකින්න කෙනා වෙනම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වෙනම පටිච්ච සම්පදාය බලන්න වෙනම මාර්ගයක් උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව වඩන්න ඕනේ. එකින් එකට මල්දමක් වගේ බැඳිලා තියෙන්නේ. එතකොට යම් මොහතක සෝවාන් වෙනවා කියනකොට එයාට පටිච්ච සම්පදායක් දන්නවා, චතුරාර්ය සත්‍යයක් දන්නවා, මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව තියෙනවා කියන ඔක්කොම වෙලා. මොකද එයා මේ ධර්මයේ ආවෙම සාසනෙට ආවෙම පටිච්ච සම්පදාය හැර චතුරාර්ය සත්‍ය දැකලා මේ මාර්ගය පටන් ගත්තේ. තේරුණනේ මං කියපු ටිකේ? හරි හරි. එතකොට ඔන්න දැන් අපි ස්කන්ධයන්ගේ උදේවැය බලන්න යන්නේ. අපි මෙච්චර කාලයක් ස්කන්ධයන්ගේ උදේවැය දන්නා, පෙළ දහම දන්නවා. යම් තාක් රූප කියලා යමක් තියෙනං චත්තාරෝච මහභූත චතුනන්ත මහභූතන උපාදාය රූප සතර මහා ධාතු සහ සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයි කියලා මහභූත සහ උපාදාය රූපයි රූපවල හැම එකකම භෞතික පැවැත්ම භෞතික සැකැස්ම කියලා අපි බැලුවා. තව පැත්තෙන් ගත්තාම පදාර්ථය. ඒ කියන්නේ මොනවා හරි භෞතික වස්තුවක් හැදිලා තියෙනවා නම් ඝන ද්‍රව තාප වායු කියලා වර්තමානයේ විද්‍යාවෙන් උනත් උගන්වනවානේ. අපි ඕක අපිට තේරෙන භාෂාවකට ගත්තොත් පස්දිය ගිනිසුලන් හතර කියලා. නමුත් පටිවාපෝ තේජෝ වායු කියන්නේ ඒ ස්වභාවය ඉක්මවා ගිහලා තවත් සිම්මු විස්තර කරන හැටි. මේ පදාර්ථය කියලා කියන්නේ මේ හැම දෙයක්ම සතර මහා ධාතුයි කියනවා. අපි නිකන් හොඳට ගමු. මේ දොර ගන්නකො ඉස්සර දොරක් තියෙනවා. හරි, දොර හැදිලා තියෙන ලෑලි වලින්. හරි, ලෑලි හැදෙන්නේ ගහක් නැත්තම්. ගහක් හැදෙන්නේ පස් නැත්තම්, වතුර නැත්තම්, ගින්දර නැත්තම්, ඒ වගේ අන්තිමට වක්‍රාකාරව ගිහිලා තියෙන මේවට. අපි කියමු හරි මේ මම නැත්තම් මේ මගේ දරුවා කියන්නේ. ඒ මම ඒ දරුව කියන රූපේ පවතින්නේ බත් පාන් කව්පි මුං ඇට නැත්තම්. බත් කියන එක හැදෙන්නේ හාල් නැත්තම්. හාල් කියන එක හැදෙන්නේ වී නැත්තම්. වී කියන එක හැදෙන්නේ ගොයන් නැත්තම්. ගොයන් කියන එක හැදෙන්නේ වතුර නැතුව පෝ කුඹුරේ මඩ නැත්තම් පස් නැතුව වතුර නැතුව හුළඟ ගින්න නැතුව හැදෙන්නේ කියලා මේ හැම එකකම විභජනය කළ බෙදාගෙන 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 ගියොත් අන්තිමට කෙරවල වෙයි හැම භෞතික වස්තුවකම පටිවිආපෝ තේජෝ වායෝ කියන හතරට යනවා. ඒ හින්දායි රූප කියලා යමක් තියෙනවා නම් ඒවා පටිවිආපෝ තේජෝ වායෝ ඝන ද්‍රව තාප වායෝ මේ කියන පදාර්ථයෙන් යුක්තයි කියන එක දැනට තේරුම් ගන්නකෝ. තේරුණා නේද? හරි, මම මේ ටිකක් තේරෙන්න ටිකක් වැඩිපුරත් අල්ලලා මේ කියන්නේ ඔයගලන්ට. මොකද නැත්තම් අපි ධර්මය නොදන්න දරුවන්ට හිතෙන්න පුළුවන් මේ දොර කොහොමද පස්තියකින් ඔසවන් වෙන්නේ, බිත්තිය කොහොමද, නැත්තම් බෝතලයක් ගත්තොත් බෝතලේ වෙන්නේ කොහොමද කියලා. නමුත් ඔක බෙදාගෙන කෙරවලට ගියාම කඩදාසියක් ගත්තාම
කඩදාසිය හදන්න අපිට කියමුකෝ පිදුරු ඕන වෙනවා නම් සිලිකන් ඕන නම් මොනවද ඕන වෙන්නේ ඒ බිල දවාගෙන ගියාම යටට ගිය හැකි හරි ඔන්න බුදුහාමුදුරෝ දේශනා කරනවා කනබුන ආහාර නිසා මේ රූපය හැදිලා තියෙනවා කියලා ඒතර මේ ශරීරය හැදෙන්නේ කනබුන ආහාරයෙන් ඒකෙන් පෙන්වීම මොකද්ද කනබුන ආහාරයෙන් ශරීරය හැදෙන්නේ ආහාර නිසා පඨවි ආපෝ තේජෝ වායෝ කියන අෂ්ටමක රූප කලාප තමයි ගේන්නේ. එතකොට අනිත් වස්තු හැදලා තියෙන සතර මහා ධාතුන්ගේ. ඔන්න ඔය විදිහට රූපය ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ආහාර නැති වෙන රූපය නැති වෙනවා කියලා පෙන්වනවා. හරි. මොකද දැන් අපි මේ ඉගෙන ගන්න යන්නේ ස්කන්ධ පංචකය නිසා එතන රූපය කියලා ගන්න අපිට ඇහත් රූපියත් කන ශබ්දයක් දෙක. ඇහැ නැත්තම් රූප හම්බ වෙන්නේ නැහැ. ඇහැ දිල තියෙන කනබුන ආහාරයෙන් ඒ හිඳ කනබුන ආහාරයෙන් උය ඇහැදුනේ ඇහැ තියෙන හිඳයි රූප පෙවුනේ එහෙනම් රූප කියන එකක් මට හම්බෙන්නේ ආහාර තියෙනවනම් ආහාර නැත්තම් මට කණ්ඩ බොණ්ඩ නැති වුනොත් ඇහැ පවතින්නේ නැහැ ඇහැ පවතින්නේ නැත්නම් රූප ගැන දන්නේ නැහැ එහෙනම් රූප කියලා යමක් තියෙනවනම් හම්බ වෙනවනම් ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ තේරෙනවද හරි කන බොන බත් පාන් කවපු මුං ඇට හිඳ තමයි කන හැදෙන්නේ. කන කියන එක හැදුන්නේ නැත්නම් සද්ද දන්නේ නැහැ මම. සද්දත් එහෙනම් හම්බ වෙලා තියෙන්නේ මට ආහාරයෙන්මයි. කියලා වක්‍රාකාරව යනවා. අපිට කන කියන එක ඇහෙන්නේ නැත්නම් සද්ද ගැන දන්නවද අපි? නැහැ. හොඳයි කන බොන ආහාර නැති වුණොත් කන තියේද? නැහැ. එහෙනම් කනබුන ආහාර නිසා රූපය හැදෙනවා ආහාර නැති වෙනකොට රූපය නැති වෙනවා කියලා. අපි මුලින්ම කතා කරන්නේ පංච උපාදාන ස්කන්ධය ගැන කතා කරන්නේ. අපි රූප උපාදාන ස්කන්ධය කියන්නේ ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය කියලා. උන රූප උපාදාන ස්කන්ධයේ කනබුන ආහාර නිසා හැදෙනවා ආහාර නැති වෙනකොට නැති වෙනවා කියලා පෙවුනා නේද? හරි. හරි. ඔන්න දැන් රූපේ ඇතිවීමත් නැතිවීමත් දකින්නවා. ඒකෙන් දැන් ඔයාලට හොඳට පේන්න ඕනේ රූපයක තියෙන සත්ව පුද්ගල භාවයෙන් තුර ශුන්්‍යතාවයක් තියෙන්නේ. පුරාණ කර්මයට හටගත්තු රූපේ කන බොන බත් පාන් කව්පි මුං ඇට ඔය වගේ සතර මහා ධාතුයෙන් හටගත්තු ආහාරයකින් තමයි ඇහැ හැදිලා තියෙන්නේ. ඇහැ නිසා තමයි මට රූප පෙන්ල තියෙන්නේ. රූප ටිකේ පැවැත්ම කොච්චරද කියනවනම් සත්පුද්ගල භාවයෙන් තොර ශුන්්‍යත අනාත්ම වූ ධර්මතාවයක් කියන එක ඔකේ කියනවා. ඊට පස්සේ ආහාරය නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් මේ රූපය කියන්නේ කියන එක කියනවා. හරි. ඊට පස්සේ ඒ ඇහත් රූපියක් තියෙන තැනට කන ශබ්දයක් තියෙන තැනට චක්කු විඥානේ සෝත විඥානේ බැස ගන්නවා. ඇහත් රූපියක් දෙක නිසා උපන්න සිත නම් කරනවා ඒ සිත උපදින්න හේතු වෙච්ච හේතුයේ නමෙන් ඇහත් රූපියක් දෙක නිසා මුල් වෙච්ච හිතට චක්කු විඥානය කියනවා. දර නිසා ඇති වෙන ගින්නට දර ගින්න, ගොම නිසා ඇති වෙන ගින්නට ගොම ගින්න, මේ පිදුරු නිසා හට ගන්න ගින්නට පිදුරු ගින්න කියලා කියනවා වගේ කන ශබ්දයක් නිසා හටගත් ගින්නට සෝත විඥානය කියනවා. එතකොට ඔන්න දැන් ආහාරය නිසා ඇහැ හැදිලා රූප පෙවුණා. රූප පෙනෙනකොටම රූපය දන්නේ නැහැ තාම අපි හිත නැත්තම් මලමිනියකට වගේ භවංග මට්ටමේ ඇතුළත තියෙන හිත පෙනෙන මට්ටමට ගන්න ඕනේ දැන් පෙනෙන්න ඕනේ. ඒ හින්දා ඇහත් රූපය තියෙන තැනට මේ හිත යොමු කරනවා. ඒකට කිව්වා තින්නන් සංගති පසු තුන් දෙනා එකතු වුණාම චක්කු විඥානේ ආවහම ඒ හිතේ මේ අරමුණ විඳිනකම අරමුණ හැඩේ හඳුනනකම අරමුණ හිතනකම කියන ගති ටිකක් පහළ වෙනවා. ඔන්න පෙනීම කියලා කියන්නේ පෙනීම කෘත්‍ය කරනවා කියලා කියන්නේ ඔය රූපෙක විඳිනකම හඳුනනකම කියන එක මේ හිතේ පහළ වෙච්ච එකටයි. තේරුණාද? ඔන්න දැන් ස්කන්ධ පංචකයක් තියෙනවා. දැන් උතන තියෙනවා මොකද්ද? නාම රූප කියලා දෙකක් දැන් පේනවා. හරිද? ඇහත් රූපියක් දෙක රූපය ඒ චක්කු විඥානේ ගියාම අරමුණ ස්පර්ශ වෙච්ච එක විඳිනවා. ඒකේ හැඩේ හඳුනනවා.
ඊගාවට අපි තව සිතකින් ඒ හිතත් අර වගේ පස්ස සම්පයුත්තයි නාම ධර්ම හදන්න බැහැ වෙලා තියෙන්නේ. ඒ හින්ද එකටම ගන්න කමන්නේ. අපි කියමුකෝ මිනිස්සෙක් කියලා හිතනවා. දැන් මිනිස්සෙක් කියලා හිතන තැනක ඇහත් රූපියක් දෙක ඒ රූපේ පෙවුණු ඇහත් රූපියක් දෙක සතර මහා ධාතු ටික නිසා කනබුන ආහාරය නිසායි තියෙන්නේ. ඊට පස්සේ අරමුණ විඳිනවා. දැන් හිතේ තෙන්ට පැමිණිලා නාම ධර්ම ටික විතරයි මම කියන්නේ. නමුත් විඥානය යෙදিলা කියලා බලා ගන්නද. ඒ අරමුණ විඳිනවා, අරමුණ හඳුනනවා, අරමුණට මිනිසියෙක් කියලා හිතනවා කියන එක තුල තියෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තු චෛතසික ටික. තේරෙනවා නේද? සිතුවිලි ටික. ඔන්න ඒකට කියන සිතුවිලි, සිතේ ඇති වෙන ගති ටික, චෛතසික ටික. ඔන්න ඔය නාම ටිකයි රූපයයි, රූපයක් බලාගෙන මෙන්න මේ වගේ නාම ධර්ම ටිකක් පහළ වුණාම ඔය දෙකම නිසා අපි ගාව කෙනා කෙනා ගාව මිනිස්සයා කියලා දැනගන්න කමක් ඇති වෙනවා. මෙන්න මේ දැනගන්න කමට කියනවා විඥානය කියලා. අපි රූපය දැනගත්තා. තේරෙනවද? ඒ කියන්නේ ඇස් ඉදිරිපිටට ආපු වස්තුවක් අපිට දැනගන්නවා නේද? මේක දොර, මේක මිනිස්සෙක්, මේ බිත්තිය, මේ කෝප්පෙ කියලා දැනුමක් අපිට එනවා. අපිට දැනගන්න පුළුවන්ද බැයිද කියලා බලන්න. පුළුවන්. බලන්න මේ දැනගන්නවා කියන එක අහසින් වැටුන එකක් නෙමෙයි, හේතු ප්‍රත්‍යයයි. හැම වෙලාවෙම නාම රූප කියන ධර්මතා දෙකක් නිසා තමයි දැනගන්නවා කියන ඵලය හටගන්නේ. දැනගන්නවා කියන ඵලයට ඒක ඵලයක්. හේතුව තමයි අර නාමයි අර රූපයි. විඳිනවා, හඳුනනවා, හිතනවා කියපු නාම ධර්ම ටිකයි රූපයයි. මේ විඥානයේ මායාවක් කියන්නේ මේ වෙනම තිබුණු රූපයත්, වෙනමම උපන්න ස්පර්ශසයිසිකයත්, වෙනමම තියෙන සංඥාචෛසිකයත්, වෙනමම තියෙන සංකාරචෛසිකය හිතනකමත් ඔක්කොම කැටි කළා කැටි කළා මේ ඔක්කොම එකතු කළා පුද්ගලයේ කෙනෙක් කියලා දැනගන්නකම හැදෙනවා. දැන් දැනගන්නවා කියන කම තමන් ගාවමයි උපන්නේ, තමන් ගාවමයි පවතින්නේ, තමන් තුළමයි නිරුද්ධ වෙන්නේ. එතකොට යම් දැනගැනිල්ලක් තමන් තුළ ඇති වෙනකොට, තමන් තුළ ඇති වෙනකොට ඒ දැනගැනිල්ලට හේතු වෙලා තියෙනවා නාම රූප කියලා ධර්මතා දෙකක්. ඔන්න දැන් අපි ස්කන්ධයන්ගේ උදේවැය දන්නවා කියලා කියන්නේ මේම නාම ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපයයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත නාමයි මේ නාම රූප දෙක නිසා මංගාව දැනගැනිල්ලක් දැනුමක් ඇති වෙනවා කියලා දන්නවා නාම රූපච්ච විඥාන. විඥානම් කියනකොට තම තමන්ගේ භාෂාවෙන් තම තමන්ගේ අර්ථය දැනගන්න විඥානය කියන්නේ දැනගන්නවා. මෙතෙන්ට මේ වෙලාවේදී විඥානය කියන්නේ රූපේ දැනගත දොර කියලා දැනගන්න කම තමයි මේ විඥානය කියේ. නාම රූපච්ච විඥානකේ දොර. නාම රූප කිව්වේ ඇහත් රූපියක් දෙක විඳිනවා, හැඩේ හඳුනනවා, දොර කියලා හිතනවා කියන එක තමයි නාමේ. ওই දෙක නිසා දොර කියලා දැනගත්තා. නාම රූපච්ච විඥාන. තේරුණා නේද? ඇහත් රූපියක් දෙක නැති වෙනකොට, මේ නාම ධර්ම ටික නැති වෙනකොට දොර කියලා දැනගන්න දැනුම මංගාවම නැති වෙලා යනවා. මේ රූපේ දකින්නකොට දොර කියලා දැනගැනිල්ලක් ඇති වෙනවා. අහකට යනකොට දැනගැනිල්ල මාතුල නැති වෙනවා. තව පැත්තකින් දැනගැනිල්ලට කියනවා ප්‍රඥප්තියක් කියලා, සම්මතයක් කියලා, මායාවක් කියලා. මේ රූපේ දකින්නකොට මේක දොර කියලා ප්‍රඥප්තියක් සිහි වුණා මට. ප්‍රඥප්තියක් ඇති වුණා මං ගාව. අහකට යනකොටම දොර කියන ප්‍රඥප්තිය නැති වෙනවා. තේරෙනවා නේද? අපි ඕකට ඉස්සරම කතා කරලා තියෙන දෙයකින් ගත්තාම අපි ඕකට කියමු. දැන් මේ දැනුම දිහා බලන්ට බාහිර ඉඳන් ඇතුළට ආපු එකක් තියෙන්නේ. දැන්
ආරම්භ තැන ඉඳලම ආරම්භ වෙච්ච තැන ඉඳලම දොර හෝ දොරේ කෑලි තිබුණේ නැහැ දොර කියන දැනුමක් හටගන්න බාහිරේ ඉඳන් කෑලි කෑලි එකින් එක සකස් වෙවි එන කමනක් කනබුන ආහාරයෙන් හැදුණු රූපයක් තිබුණා තාම දොර කියන දැනුම ඉපදිලා නැහැ තේරුණාද මං කියන එක හරි ඒ ඒ ඇහත් රූපය තියෙන තැනට විඥානේ බැසගෙන අරමුණ විදිහට කමක් තිබුණා තාම දැනගෙන ඉපදිලා නැහැ අරමුණේ හැඩේ හඳුනනවා තාම දැනගෙන ඉපදිලා නැහැ පුද්ගලයේ දොර බිත්තිය කියලා හිතන කමක් තිබුණා තාම දැනගෙන ඉපදිලා නැහැ මේ ටික නිසා දොර කියලා දැනගන්නවා කියන කාරණාවක් ඇති වුණා ඇති උනේ තමන් තුළමයි. ඕන බාහිර කාරණා ටික නිසා තමන් තුළ දැනගන්නලා ආවා දොර කියලා. දැන් හොඳට බලන්න මේ ස්කන්ධයන්ගේ උදය නාම රූප පත්‍ය විඥානං කියලා නාම රූප දෙක නිසා තමන් තුළ දොර මිනිස්සෙක් කියන දැනගන්නලා ඇති වුණා. නාම රූප දෙක නැති වෙනකොට ඇහත් රූපය දෙක වෙන් වෙනකොට කනස්සබ්දයෙන් වෙනනකොට නාම ධර්ම ටික බින්දෙනවා එතකොට තමන් තුළම ප්‍රඥප්තිය නැති වෙනවා කියලා උදේවේ තමන් ගාව බැලුවොත් මෙන්න මෙතෙන්දි හොඳට බුද්ධිමත් වෙන්න බාහිර නිසා තමන් ගාවටන් දැනුමක් ඇති උනේ දැනගැනිල්ලක් ඇති උනේ බාහිර හේතු ටික නැති වෙනකොට දැනගැනිල්ල තමන් ගාව නැති වුණා නම් දැනගැනිල්ල ඇති වෙන්න හේතු වෙච්ච නාම රූප දෙක පැත්ත ඕගොල්ලන්ට හඳුනන්න තියෙන්නේ කොහොමද? ඒ පැත්ත දිහා බලන්න ප්‍රඥප්තියක් තියෙනවද ඕගොල්ලන්ට? නෑ. ඒකට තියෙනවා ප්‍රඥප්තියක්. ඒකට කියන්නේ යථා භූත ඥානයේ ඝටිත වෙච්ච ප්‍රඥප්තියක්. යම් රූපය කියලා යමක් තියෙනවා නම් මහ භූතයි කන බුන ආහාරයෙන් හැදුනේ කියලා රූපය ඇත්ත පෙන්වන වචන ටිකක් තියෙනවා. යම් වේදනා සංඥා චේතනා කියන ගතියක් තියෙනං චෛතසික ටිකක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා එහෙම ඒ ධර්මතා ටිකත් ඒකේ ප්‍රත්‍ය ටිකත් පෙන්වන ප්‍රඥප්තියක් තියෙනවා ඕගලන්ට. ඒ ඇරෙන්න මිනිහෙක්ගේ පුද්ගලයෙක්ගේ ගහක්ගේ ගයක්ගේ කියලා සම්මත ධර්මයක් ඒ තුල නැති බව දැක්කද? දැක්කා. දැක්කා. හරි. මෙන්න මේ උද්‍යව්‍ය ප්‍රඥාව නැති වෙනකොට චතුරාර්ය සත්‍ය අහලා නැත්තම් දුක දුක ඇතිවීම නැතිවීම පෙන්නලා ඒ හින්දා මෙහෙම හිටපල්ලා කියන අවවාදය නැති වුණාම නැත්තම් මේ ස්කන්ධයන්ගේ උදේවේ දකින්න බැරි වුණොත් තියෙන දෝෂෙ මොකද්ද කියලා දන්නවද? මෙන්න මේ විදිහට නාම රූප දෙක නිසා විඥානය හටගත්තාම නාම රූප දෙක නැති වෙනකොට විඥානය නැති වෙනවා කියලා උද්‍යව්‍ය ඥානයට ස්කන්ධය හටගන්න නැති වෙනවා කියන තමන් තුළ දැනුමක් ඇති වෙලා දැනුම තමන් තුළම නැති වෙනවා කියන එකට නුවණින් සිහියෙන් ඉන්න බැරි වෙනකොට එහෙම නැත්තම් මේ ලෝකේ කියන්නේ සම්මතය කියලා කියන්නේ දැනුමෙන් නාම රූප දෙක දිහා බලනවා ආපහු. ඔකට කියනවා උපගමනං උපාදානං ආපහු යනවා. දැන් අපි දැක්කා නාම රූප දෙක නිසා දොර කියන දැනුමක් අපි ගාවට ආවා. දැන් බලන්න මං ගාව තියෙන දොර කියන දැනුමෙන් මම රූපෙ දිහා බැලුවොත් මොකක් වෙයිද කියලා? මොකක් වෙයිද? අර හැට පෙනුණු රූපය නිසා දොර කියන දැනුම මං ගාව ඇති උනේ. ඒ දැනුමෙන් මම අර දැනුම ඇති වෙන්න හේතු වෙච්ච රූපයේ දිහා ඒ දැනුමෙන් බැලුවොත් ආපහු ගියොත් ඒ පැත්තට බලන්න අපිට ඒ බාහිර රූපයේ දොර වගේ පේන්නේ නැද්ද කියලා? එතකොට දොර කියලා දැනුමෙන් බැලුවාම ඒ වස්තුව දොර වෙන්නේ නැද්ද කියලා බලන්න අපිට. දැන් මිනිස්සයා කියන දැනුමෙන් අපි ඒ රූපයේ දිහා බැලුවොත් මොකක් වෙයිද? උපාදාන කතාවක් මුකුත් ඕනේ නැහැ. අපිට ඒ රූපය මිනිසෙ හැටියට පේන්නේ නැද්ද කියලා බලන්නකො. පේනවා. අන්න ඒකටයි උපාදාන කියලා කිව්වේ වෙන මොකුත් නෙමේ. ඒ ඇහැ රූප පැත්තට ගිහිල්ලා තණ්හාව කියන්නේ ඒකට
අජ්ජෝ සායතිට්ඨති බැස ගන්නවා. උපගමනං උපාදානං දෙවනෝට යනවා. අපි ඇහත් රූපය දෙක නැත්නම් මේ නාම රූප දෙක නිසා හටගත්ත විඥාණය නාම රූප දෙක නැති වෙනකොට නැති වෙනවා කියලා ඒකට 100 න් ඉඳ බැරි වෙනකොට තියෙන දෝෂය ඒ දැනුව ගැනීමල පරිහරණය කරනවා ඒ ප්‍රඥප්තිය පරිහරණය කරනවා ඔකට කියන සම්මතේ ජීවත් වෙනවා කියලා ඒ දැනුමෙන් අර නාම පැත්තයි රූප පැත්තයි දෙකට ගිය ගමම්ම අර නාම රූප දෙකේ තියෙන යතහ භූත ස්වභාවය ඇත්ත ස්වභාවය සතර මහා ධාතුයි ආහාරයෙන් හැදිලා තියෙන්නේ චෛතසික ටිකක් ස්පර්ශයෙන් හැදිලා තියෙන කියන ඇත්ත වැහිලා ඒ පැත්තේ මං දැනගත්ත දේවල් දොර මිනිස්සයා බිත්තිය ගස් කොළන් තියනවා වගේ තැනකින් පෙනෙයි අපිට පේනද පේනවා දැන් ඉතින් ලෝකේ හටගත්ත කියලා කියන ඔන්න දැන් ඇහැට බැසගෙන වාසය කරනවා රූපෙට බැසගෙන වාසය කරනවා උපමනකින්ම වෙන උපාදාන කියලා එකක් ගන්න එපා උපාදානයේ සියුම්ම තැන උපගමන උපාදාන දෙවනුවට ඒ පැත්තට ගිය එකට උපාදානය කියනවා ඔකට පිළේ කියනවා කොහොමද දන්නවද නාම රූප දෙක නිසා හට ගන්න විඥාණය නාම රූප දෙකට බැසගත නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං වුණොත් සලායතන හැදෙනවා ස්පර්ශ වෙනවා වේදනාව ඇති වෙලා තණ්හා උපාදාන වෙලා භවය වෙලා ජරා මරණ දුක එනවා කියන ඔක්කොම ටික වෙලා ඇති දෙවනුවට ගිය ගම තේරාද ඔන්න දැන් අපි දැක්කා උපාදානය කියලා තණ්හා උපාදාන වශයෙන් ඒව ඇසුරු කරගෙන වාසය කළොත් Nirodhe පේන්නේ නැහැ කියලා කිව්වනේ නිවන සාක්ෂාත් වෙන්නේ නැහැ කිව්වනේ එතකොට මේ ප්‍රඥප්තිය පරිහරණය කළොත් ඒ කියන්නේ දැනගන්න දෙයින් දැනගන්න හේතු වෙච්ච වස්තු දිහා බැලුවොත් අපි සම්මතයක ඉන්නවා ප්‍රඥප්තිය පරිහරණය කරනවා කියනවා එතකොට ඇහැ රූප පැත්තට බැසගෙන ඇහැ රූප පැත්තට ගිහිල්ලා තියෙනවා කියලා අපිට තේරෙනවද බලන්න මේ විඥානේ බැසගෙන තියෙනවා කියලා තේරෙනවද කියලා බලන්න විඥානේ කියන්නේ දැනුම විඥානේ කියන්නේ මේ වෙලාවේදී තමන්ගාව තියෙන දැනගැනිල්ල ඒක බාහිරින්ද තමන්ගාවයි ඇති උනේ තමන්ගාව තියෙන දැනුමෙන් බාහිර වස්තු අධ්‍යය බැලුවහම අන්න දැන් විඥානේ නාම රූප දෙකට බැසගත්තා කියලා කියනවා එතකොට විඥානය නිරුද්ධ වෙන්නේ ඒ දැනගැනිල්ල නැති වෙන්නේ දැනගැනිල්ල තියෙන එකක් වෙනවා නාම රූප දෙකට බැසගත්තාම දොර මේ රූපේ දොර වගේ පේනවා එතකොට අපිට යථා භූත ස්වභාවයේ වැහිලා ප්‍රඥප්තියෙන් එතෙන්ට ප්‍රඥප්තියක ආදේශ වෙනවා එතකොට වෙන්නේ මොකද්ද දන්නවද දොර කියන එක තියෙන එකක් ඇත්ත එකක් වෙනවා මේ බලන්න අල්ලන්න පුළුවන් එහෙනම් මේක කොහොමද සම්මතයක් වෙන්නේ මේක ප්‍රඥප්තියක් වෙන්නේ ප්‍රඥප්තියක් නම් සම්මතයක් නම් බොරුවක් නම් අල්ලන්න බැරි වෙන්නු නමුත් අල්ලන්න පුළුවන් කියන තැනකින් ඇත්ත කළ ලෝකයක් හදලා දෙනවා මට දරුවා අල්ලන්න පුළුවන් මේ දොර අල්ලන්න පුළුවන් බිත්ති අල්ලන්න පුළුවන් රත්තරන් ටික අතට ගන්න පුළුවන් මෙච්චර වටිනා වස්තුව ගන්න පුළුවන් වගේ තැනකටපත් වෙයි මම මේ කියන තැන සියුන් සිද්ධියක් තේරෙනවද කියලා බලන්න තේරෙනවා දැන් මේ මුළු ලෝකයක් හැදිලා තියෙන්නේ නාම රූප දෙක නිසා හටගත්තු විඥානයේ නාම රූප දෙකේ පිහිට ලැබුවොත් මේ විඥානය කියන එක හිත කියන එක හේතු ප්‍රත්‍යයයි විඥානය කියන එක නාම රූප කියන ධර්මතා දෙක හේතු කරගෙනයි තියෙන්නේ යම් වෙලාවක හැම වෙලාවෙම ඕගොල්ලෝ විඥානය කියනකොට වචන වල හිර වෙන්න එපා අපි ඒ අරමුණේ කොතනක හෝ දැනගන්න කමක් තියෙනවා නම් ඒ දැනගන්න කම නාම රූප කියන ධර්මතා දෙකක් ප්‍රත්‍ය කරගෙන හේතු කරගෙනයි හටගන්නේ මේ දැනගනිල්ලට මේ විඥාණයට
නාම රූප දෙක ආපහු ප්‍රත්‍ය වුණේ නැත්තම් උදව් වුණේ නැත්තම් එයාට හිතින්ද බෑ විඥානි නිරුද්ධ වෙනවා ඒ ප්‍රඥප්තිය නිරුද්ධ වෙනවා ඒ ඇහත් රූප දෙක නැති වෙනකොට ඒ දැනගැනිල්ල නැති වෙනවා නමුත් මේ දැනගැනිල්ල නැවත නාම රූප දෙකක් පැත්තට අපි යොමු කළොත් ඒ මේ ප්‍රඥප්තිය මේ විඥානි දොර මනුස්සයා කියලා බලනකොට විඥාණයට නාම රූප දෙක අහු වෙනකොට ඒක විඥාණයට අහු වෙනා නාම රූප කියලා අහු වෙනකොට ඒ නාම රූප දෙක අර විපාක කියන තැනකින් නෙමෙයි තියෙන්නේ අලුතෙන් ආපහු හදාගෙනයි මේ යන්නේ එතකොට ආන් මේ ස්කන්ධ ටිකට තමයි සාසව උපාදාන නීයා කියලා කියන්නේ අනිත් පැත්තට ගිය එකට එතකොට මාර්යාගේ භූමියට ගියා කියනවා මාර්යාගේ භූමියට ගියා කියනවා අනිත් පැත්තට යන එකට ප්‍රඥප්තියෙන් නාම රූප දෙක දිහා බැලුවොත් ප්‍රඥප්තියෙන් දැනුමින් තමන්ගව තියෙන වස්තුවක් දිහා බලලා වස්තුව පරිහරණය කරන්න ගියාම උපාදාන සහිතයි ලෝකේ ඉන්නේ මාර්යාගේ භූමියට ගියා කියලා කියනවා එතකොට දුක එනවා නමුත් මේ ස්කන්ධයන්ගේ උදේවැය තියෙන්නේ ඇහැ රූප පැත්තට යන්න බැරි වෙන්න කන ශබ්ද පැත්තට යන්න බැරි වෙන්න බැස ගන්න බැරි වෙන්න ඒවා උපාදාන වශයෙන් නොගෙන මිදිලා ඉන්න තමයි ස්කන්ධෙන් උදේ වැටින්. ඇයි ඒ? මේ නාම රූප දෙක නිසා මංගාව විඥානේ හටගත දැනුමක් හටගත නාම රූප දෙක නැති වුණු දැනුම නැති වෙනවා කියන එකට නුවණින් හිටියාම තමන්ගේ ඇස් ඉදිරිපිටට ආපු වස්තුවට අරඹය තමන් තුල දැනුමක් ඇති වුණා වස්තුව නැති වෙනු තමන් තුල දැනුමක් නැති වෙනවා කියන එක සිහියෙන් ඉන්නකොට දැනුමින් අර වස්තු දිහා බලන්න යන්නේ නැහැ. බලන එක නවත්තන්නයි මේක කරන්නෙත් කියලා එයා දන්නවා. මේක නොකොළොත් මෙහෙම වෙනවා කියන එකක් දන්නවා. මෙයා දුක දුක ඇතිවීම දන්න හින්දායි මේක කරන්නේ. එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත විඥාණය යම් වෙලාවක නාම රූප දෙකේ පිහිටක් නොලැබුවොත් ඒ විඥාණය අනාහාරව නිවෙනවා. ඒ ප්‍රඥප්තිය එතන එතනම නැති වෙනවා. මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් බලන්න හොඳට මං කිව්වා පුරාණ කර්මෙන් හටගත් විපාක ටික නාම රූපයි කියලා. ඒ පැත්තේ නාම රූප කියන තැනක ස්කන්ධ පංචකයේ පිරිසිඳ දකින්නකම ඕගොල්ලන්ට ඉබේම ඇති වෙලා ඇති. ඒ නාම රූප නිසා විඥාණය ඇති වෙනවා කියලා බලන්න ගියාම දැනුම ඇති වෙනවා කියලා බලන්න ගියාම දැනුම ඇති උනේ මෙහෙම රූපෙකුයි මෙහෙම නාමෙකුයි ඒවට ප්‍රත්‍ය මේකයි කියන නෝන ඉබේම ආවනේ ආවා එතකොට දුක පිරිසිඳ දැක්කා දැනුමෙන් අනිප්පෙත්තට මිනිස්සයා දොර කියලා දැනුමෙන් අනිප්පෙත්තට ගියේ නැහැ ඒ හින්දා තණ්හා උපාදාන වශයෙන් බැසගත්තේ නැහැ සමුදේ දුරු වුණා අන්න එතකොට දකින්න අහන දේවල් නිරෝධ වෙන බව සාක්ෂාත් වෙන බවෙ හිටින්නේ මේ ස්කන්ධයෙන් උදේවැය බලනවා කියන එක විතරයි කරන්න ඕනේ ස්කන්ධ ටිකේ ඇත්ත පෙන්නලා තියෙනවා ඒකට බැසගන්නකම තණ්හා උපාදානෙ දුරු කළා දකින්න අහන දේ දැකීමෙන් එයින් පස්සේ නිරුද්ධයි බව නිරෝධයි කියලා සලායත නිරෝධි සාක්ෂාත් කරලා තියෙනවා රහතන් වහන්සේ කියලා කියන්නේ ප්‍රඥප්තියකින් ජීවත් වෙනවා ප්‍රඥප්තිය ඇත්ත නෙමෙයි. ඒ කියන්නේ ලෝකයා ඇහත් රූපයක් දෙක නිසා දොර කියන දැනුමක් ආවහම දැනුමෙන් බාහිර වස්තුව දිහා බලලා බාහිර තියෙන රූපයේ දොරයි කියලා බලාගෙන දොර අල්ලගෙන ඉන්නකොට රහතන් වහන්සේ කියලා කියන්නේ ඇහත් රූපය දෙක ආහාරයෙන් හටගත්ත මහ භූතයි. ඒක හේතුණා ස්පර්ශයට. ස්පර්ශයෙන් හටගත්ත නාම චෛතසික ටිකක් ස්පර්ශයෙන් හටගත් ඒ දෙක නිසා දොරකින ප්‍රඥප්තියක් මන් තුල හටගත්තා. මේක නැති වෙනකොට දොරකින ප්‍රඥප්තිය නැති වෙනවා මං ගාව දැනුමක් හටගත්ත දැනුම නැති වෙනවා කියන තැනක සිහියෙන් ඉන්නවා අර පැත්තට ගිහිල්ලා නැමිලවත් නැහැ. මිදිලා පවතිනවා. ඇහැ රූපය උපාදාන වශයෙන් නොගෙන මිදිලා පවතිනවා. ඒක මේක දොරනේ මේක ළමයානේ කියලා ගණ්ඩ ගියේ නැහැ. අපි දොර කිව්වොත් රත්තරන් කිව්වොත් කාම උපාදානේ. මේ ළමයා මනුස්සේ කියලා පිටර ගියොත් දිට්ඨි උපාදානේ.
මේ මම කියලා අනිත් පැත්තට ගියොත් අත්වාද උපාදානයි. ප්‍රඥප්තිය නැති වුණු තෙපතර යන්න බෑ. උපාදානේ පවත්තන්නට බෑ. එතකොට එකම අරමුණේ දෙන්න දෙපැත්තට ගිහිල්ලා තියෙන හැටි පේනවද ඕගලන්ට? පෘතජන කෙනයි රහතන් වහන්සේ දෙන්න එකම අරමුණේ. අපි කියමු පෘතජන කෙන අනේ හාමුදුරනේ බලන්නකො මේ දොර ඉස්සර හොඳට තිබ්බ දැන් මේ දිරලානේ වේවෝ කාලානේ කියලා අල්ලගෙන කියනකොට රහතන් වහන්සේ දන්නවා මේ රූපේ දකින්නට දොර කියන ප්‍රඥප්තියක් ඇතිවෙනවා, මේ පෙනීම නැති වෙනකොට දොර කියන ප්‍රඥප්තිය නැති වෙනවා කියන සිහියෙන් ඉඳගෙන. මොකද රහතන් වහන්සේත් මේ අරමුණේ දොර කියන ප්‍රඥප්තියකින් ඇසුරු කරනවා කියලා දන්නවා. ඒ වස්තුව පැත්ත නඹුරු අනේ ඔව් මේ දොර දිරලා තමයි ඉස්සරහ හොඳට තියෙන්න ඇති, ඕක මෙහෙම තින්ත ටිකක් ගාලා තිබුණා හොඳට ඔයාලා තියාගන්න තිබුණා කියලා උපදේශකුත් දෙයි. ඒද රහතන් වහන්සේට ඇහත් රූපය දෙක නැති වෙනකොටම දොර ඉතුරු නැතුවම නැති වෙනවා, දොර ආරම්භය සිතින් කීං කිරින් කළා නම් ඒකත් නිරුද්ධ වෙනවා. මොකද තමන් තුළනේ වස්තුවක් අහුවෙලා නැහැ. අර කෙනා රූපෙ පැත්තේ බලාගෙන දොර ගැන හිතින් කීං කිරින් කළාම පැත්තකට යනකොට දැකපු දොර තියෙනවා වගේ වෙනවා. මොකද ඒ රූපෙ තියෙනවනේ, තියෙන තාක් එක දොරනේ. එතකොට යාට එක කර්මයි. එතකොට මට මෙතෙන්දි මතක් කරන්න තියෙන එක දෙයයි, ස්කන්ධයන්ගේ උදේවැය කියන එකට නුවණින් ඒක අපි හුරු නෑ, හුරු කරන්න ඕනේ. අනන්ත සංසාරේ තමන්ගාව දැනුමක් එනකොට දැනුමේ ආපහු යමක් දිහා බලලා දැනුමින් ආයතන පැත්තට යන එකේ දෝෂය කවුරුවත් කියලා දීලා නෑ. කියලා දෙන ශාස්ත්‍රඥ වහන්සේ නමක් පහළ වෙලා නෑ. ඕක දුකට මග, ඕක මාර්යාගේ භූමිය. එහැ මාර්යා, රූපය මාර්යා, චක්කු විඥානේ මාර්යා, ওই පැත්තට යන්න එපා. ඔබ භාර්යාගේ භූමිට යන්න තියෙන මාධ්‍ය තමයි ප්‍රඥප්තිය, සම්මතය. සම්මතය සම්මතයක් ප්‍රඥප්තියක් කරගෙන ඒක තමන් තුළ හටගෙන නැති වෙනවා කියලා දැකපන් හිට යන්න එපා කියලා දෙන්න උපදේශක් කවුරුත් හිටියේ නැති වරද නිසා හැමදාම කලේ දැනුමක් එනකොට දැනුමින් ඒ පැත්තට ගියේ. ඒකේ ප්‍රතිඵලය වුණා උපාදාන වාසය කරන අපිට කවදාවත් දුක නිරුද්ධ වුණේ නැති එක. දැන් බුදුහාමුදුරුවෝ පහළ වුණේ දුක දුක නොයන විදිහට දුකෙන් මිදෙල ජීවත් වෙන ක්‍රමයක් හදලා දෙන්න. ඒකට වෙනමුකුත් නෙමේ ස්කන්ධයෙන් උදේ වේ හොඳට ඇහැට රූපයක් හරි සරලයි. ඇහැට රූපයක් ගැටෙනකොට තමන් ගාව හොඳ සිහියක් පවත්තන්න උණු උදේ වේට. දැනුම දොර කියන දැනුමක් මට ඇති වෙනවා. ඇහැට රූපයක් නැති වෙන දොර කියන දැනුම නැති වෙනවා කියලා දන්නවා. දොර කියන දැනුමෙන් මේ දිහා බැලුවොත් අන්න මම කරගන්න ඕනේ සියල්ලම කරගෙන තියෙන්නේ ඈ මොකද විනාශය පැත්තට, මගේ බෙල්ල මං කපා ගත්තා වගේ එච්චරට භයානකයි මේ චූටි දේ වුණාට කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ස්කන්ධයන්ගේ උදේව ඇතිවීමට නැතිවීමට සිහියෙන් ඉන්න කියන්නේම මේක එච්චර ගරුසාර කළා බරසාර කළා පෙන්වීම විඥානයේ නාම රූප පැත්තට බැසගනේ. ඔක්කන්ති නාම රූප වෙයි කියන බයටයි. ඔක්කන්ති නාම රූප ඔක්කන්ති කියන බැස ගන්නවා. මොකද්ද විඥානයේ නාම රූප දෙකට? ඈ දොර කියන දැනුම විඥානය පෙනෙන රූපේ පැත්තට බැසගත්තොත් කෙලිමු දොරක් හම්බ වෙයි. පුද්ගලයෙක් හම්බ වෙයි, මිනිසෙක් හම්බ වෙයි ලෝකේ. එතකොට ඒ වැරද්ද කරන්න බැරි වෙන්නයි ස්කන්ධයෙන් උදේවැය තියෙන්නේ. ඔන්න ඔය ස්කන්ධයන්ගේ උදේවැය අපි තව පැත්තකින් ඕගොල්ලෝ මෙහෙම කිව්වහම අර මම ඉස්සර කළේ දුරකතන එක අවුට් ගෝයින් සහ ඉන්කමින් සහ අවුට් ගෝයින් කියලා දෙකක් තියෙනවා. දැන් දුරකතනයක් ඇතුළට අපිට පණිවිඩයක් එනවා නේද? එතකොට පිටේ ඉඳන් ඇතුළට එනවා. ඊට පස්සේ ඇතුළෙන් එළියටත් කෝල් එකක් ගන්නවා. ඒ වගේ මට ඇහත් රූපය දෙක නිසා ඉන්කමින් වගේ තමයි දොර කියන දැනුමක් දැනගෙන ඉලක් ආවා. හරි. ඒ දැනුමෙන් මම දොර කියලා බාහිර රූපෙ දිහා බැලුවම අවුට් ගෝයින් වගේ තමයි. ආන්න ගියේ කොහාටද? උපගමන නැවත ගියා. නැවත යන එකයි උපාදානය. කොහාටද? මාර්යාගේ මාර්යාගේ භූමියේ ඉඳලා මෙහාට ආවා. ආපහු ගියාම උපගමනං උපාදානං කියන්නේ මාර්යාගේ භූමියට ගියා අවුට් ගෝයින් කියලා කියන්නේ. ඒ හින්දා ඉන්කමින් එක විතරක් නතර කරනවා අවුට් ගෝයින් එක නතර කරනවා ඉන්කමින් එක විතරක් ඉඳ තියලා තියෙනවා. වගේ යම් කිසි කෙනෙකුගේ දුරකතනේ
මේ වැඩිපුර බිලයයි කියලා පිටට ගන්න ඒවා නවත්තලා ලොක් කළා එන ඒවා විතරක් තියලා තියෙනවනේ නේ ඒ ඒ වගේ මාර්යාගේ භූමියට ගිහිලා ජරා මරණ දුක ඇති කරන ධර්මයක් මහ භයානක විසඝෝර පැවැත්මක් මේ උපාදානයි උපාදානයේ බයන් දිස්වා ජරා මරණ සම්භවේ ජරා මරණය ඇති කරන උපාදානයේ බයක් ඇටියට දකින්න අනුපාදා විමුච්ඡanti ජරා මරණ සංකේ උපාදාන නොකොට මිදෙන්න ජරා මරණ සංකේත ධර්මේ කියලා පෙන්න උපාදානයේ බයක් ඇටියට දකින්න ඇහැ රූප පැත්තට යන එක ඇහැ රූපේ අසුරු කරගෙන වාසයකට පැමිණෙන එක බයක් ඇටියට දකින්න එහෙම යන්න තියෙන මාධ්‍ය තමයි ප්‍රඥප්තිය දැනුම දැනගැනිල්ල ඒ හින්දා දැනගැනිල්ල ලොප් කරනවා තමන්ගෙන් එහාට විකාශනය වෙන්න දෙන්නේ බාහිර ඉඳන් තමන් ගාවට ආවා ඉන්කමින් තියනවා හැබැයි ලොක් කරලා අවුට් ගෝයින් කාටවත් කෝල් ගන්න බෑ ස්පර්ශ ආයතන හැය කෝල් ගන්න බෑ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති අලෝකිතේ විතේ ඊලෝකිතේ සම්පජානකාරී හොත් යනකොට එනකොට වටක විට බලනකොට හොඳ සිහියෙන් කරන්න හොඳ සිහියෙන් කරන්න දකින්න දකින්න දේ නිසා මන්තුල දැනුමක් ඇති වෙනවා ඒ දැනුම මන්තුලම නැති වෙනවා මම මේ දැනුමින් බාහිර වස්තු දිහා නොබල යුතුයි කියන තැනක සිහියෙන් ලෙඩෙක් ගාවට යනවා ආ මේ ලෙඩා මෙයාගේ නම මිල්ටන් කියලා මංගව දැනුමක් ඇති වෙනවා මම මේ ලෙඩානේ මේ මිල්ටන් නේ කියලා නොබල යුතුයි කියලා ලෙඩා පරීක්ෂා කරනකොට වටපිට දෙයක් ගන්නකොටත් ඒ නිසා මංගාව දැනුම් ඇති වෙනවා නැති වෙනවා අමතකලා භාවිතා කරනවා දැන් බෝ මොකද මේ දැනුමින් බාහිරේ දිහා බලලා බොහෝ කාලයක් අපි ඒ වැරද්ද කළා කළා හුරුවක් තියෙන. ඔය හුරුව ගෙවන්න ඕනේ ටික ටික. පුළුවන් තරම් දැනුමින් බාහිරේ බලන එක අඩු වෙන අඩු කරනවා. බාහිරේ නිසා තමන් තුළ දැනුම ඇති වෙනවා කියන එක නිතරම පෙන්නනවා. ඕකට තමයි අපි ආශ්‍රයක්ෂය කරන නුවණ කියලා කියන්නේ. නූපං ආශ්‍රව නූපදවනෝ උපං ආශ්‍රව දුරු කරනවා කියලා කියන්නේ. ඔන්න ඔය ටික තමයි මම ওই දේශනාවෙන් කිව්වේ. ඔක තව කියලා දෙන්න පැතිකඩවල් ගොඩාක් තියෙනවා. අර අනේ පිඩු සිතානන්ට කියන්නේ ගැහැවිය ඔබගේ විඥාණයට ඇහැසුරු වෙන්න දෙන්න එපා රූපය ඇසුරු වෙන්න දෙන්න එපා චක් විඥාණය ඇසුරු වෙන්න දෙන්න එපා කියලා. ඔබගේ විඥාණය කියලා කිව්වේ. ඇහත් රූපය දෙක නිසා මට මිනිස්සෙක් කියලා දැනුමක් ආවා. උන්න දැන් මගේ විඥානේ. මිනිස්සයා කියන දැනගැනිල්ලක් ආවා. මේ දැනගැනිල්ලට ඇහැ ඇසුරු වෙන්න, රූපය ඇසුරු වෙන්න, චක් විඥානේ ඇසුරු වෙන්න දෙන්න එපා. මේ දැනගැනිල්ල ඇති වෙන්න හේතු වෙච්ච හේතුපෙත්තට තියන්න එපා මේක කියනවා. ගැහැවිය ඔබගේ සිතට කන ඇසුරු නොවේවා, ශබ්ද ඇසුරු නොවේවා, සෝත විඥානේ ඇසුරු නොවේවා. කන ශබ්ද සෝත විඥානේස බල්ලෙක් කෑ ගහනවා. කපුටේ කෑ ගහනවා බල්ලෙක් බුරනවා කියන සද්ද දැනුමක් ආවා. දැනුමෙන් ඒ දිහා බලන් දෙපා. එතකොට බල්ලෙක් බුරනවා කපුටේ කෑ ගහනවා කියන දැනුමෙන් සද්ද දිහා බලන් දෙපා කියනවා. උහුම ටික ටික අද දවසේදී අපිට හිතෙන මේක නම් කරන්න බැරි එකක් නේ කියලා. කරන්න බැරි එකක් නම් බුදුරජාණන් වහන්සේ කරන්න කියලා කියන්නේ. කරන්න පුළුවන්. ටික දවසක් යනකොට මේ නුහුරුව යනවා. ඉතින් මේකට ටිකක් හොඳට සීයෙන් හිටියෝ. ඕගලන්ට කොච්චර බර වේ වෙහස වේ මේ අඩු කළා තියනවද කියනවා නම් මුළු චතුරාර්ය සත්‍ය අවබෝධයට දුක පිරිසිඳ දකින්නවා කියනක නොමිල ගෙනත් දෙනවා. මෙච්චර මුළු ලෝකයකටම අමාරු තණ්හා උපාදාන කියන එක වෙහසක් නැතුව නොමිල ගෙවලා දානවා. සලායතන නිරෝධයේ භව නිරෝධයේ ජරා මරණ නිරෝධයේ කියන නිවන දුකේ නිරෝධය නොමිලේම ලබා දෙනවා ආයතන ටිකෙන් උපාදාන නොකොට මිදිලා පවතිනවා කියන විදීම අරගෙන දෙනවා ඕගලන්ට තියෙන්නේ ස්කන්ධයන්ගේ උදේවැයට සිහියෙන් ඉඳ විතරයි කෙටිම කෙටි කරලා තියෙන්නේ ඔయిత වඩා නම් අඩු කරන්න බෑ ඒ හින්දා මම මේ මිල අඩු කරන්න පුළුවන් උප්පරිම ප්‍රමාණය මිල අඩු කරලා තියෙන්නේ මේකටත් වඩා මිල ටිකක් අඩු කරලා නිවන් මඟ දෙන්න කියලා ක්‍රමයක් නැහැ ඒ හින්දා මේ වට්ටමට ගන්න පුළුවන්ද කියලා බලන්න වැඩ කිසිවක් අනිතේව මුකුත් ඕනේ නැහැ
මේ පොඩි කාරණාවයි මේ වගේ සරල තැනක් තිබුණින්ද හත්වැනි වයසේ දරුවෝ රහත්තුනේ අවුරුදු 120ක් ගියලා මානවෙච්ච අයත් රහත්තුනේ හොඳට පේනකොට රූපේ පෙන්වන්න නාමයේ පෙන්වන්න ඒ නිසා අපු දැනගැනෙල පෙන්වන්න කාලයක් යනකොට අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා සිහි කරනකොට මේ මේ සිහි කරන දැනුම ඒ ආපු පැත්තේ ශුන්‍යතාවියත් පෙනේ ඒ දැනුම මංගාවම ඇති වෙච්ච දැනුමෝ මන් සිහි කරනවා නේ කියලා විඥානී අධ්‍යක්ීම සිහි කරගන්නව කමම තීරේ මිසක බහැර දැකපු ආපු පැත්තේ හිත බැස ගන්න නැති වෙයි ඊගවට ඕක තව හොඳට වැඩෙනවා අපි කියමුකෝ ඕක තව ඉස්සරහට යනකොට ඔය දැන් සතිපට්ඨාන වෙලින ඔය මට්ටමට එනකොට ඔගොල්ලෝ කයට බැස ගන්න නැහැ කායානුපස්සනාවේ ඇත්ත පේනවා. තව ටික දවසක් යනකොට ඔහොම පුරුදු කර කර යනකොට ඔගලන්ට මෙහෙම පේන්නේ ඉබේම වෙහසක් නැතුව මොකද්ද? යම් කෙනෙක් දකිනකොට නැත්තම් මේ රූපයයි මේ නාමය නිසා අර අපි දොර මිනිස්සෙක් කියලා දැනගත්තා වගේ මේ රූපයයි නාමය නිසා මන් තුල රාගසිතක් ඇති වුණා. ඒක ඒව හරි ශෝක්නේ කියන දැනුමක් නැත්නම් ද්වේෂසිතක් හටගත්තා නාම රූප දෙක නිසා ද්වේෂසිතක් හටගත්තා නාම රූප දෙක නැති වෙනකොට ද්වේෂසිත නැති වෙනවා කියලා පෙනේ ද්වේෂසිතෙන් වස්තු දිහා බලන්නේ නැතුවේ ද්වේෂසිතෙන් වස්තු දිහා බලුවොත් තරහකාරයකින්ද තමා තුල රාගසිතක් හටගත්තා නාම රූප දෙක නිසා නාම රූප දෙක නැති වෙන තරහසිත නැති වෙනවා කියලා තමන්ට පෙනේ රාගසිතින් යමක් දිහා බලුවොත් වටිනා හොඳ අරගත්තේ නැත්තම් ජීවිතයවත් වෙලාවත් වැඩක් නැහැ කියලා හිතන වස්තුපෙනේ. එතකොට යා සරාගං වාචිත්තං සරාගං චිත්තාංචි පජානාති සදෝසං වාචිත්තං සදෝසං චිත්තංති පජානාති කියලා චිත්තානුපස්සනාවට ඇවිල්ලා ඇති. ඊට පස්සේ මේකම තව ටිකක් කරනකොට ඊට එහා චිත්ත සංකාර පටිසංවේදී කියන තැනකට එනවා. එච්චර ඕනේ මම මේක කිව්වේ මේ උද්‍යව අය බලනකොට තමන් තුල තරහසිතක් ඇති වෙලා තමන් තුල සරහසිතක් නැති වුණා කියලා දකිනකොට තරහසිත තරහකාරයක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි තරහසිතින් බැලුවොත් වස්තුවකට ගිය ගමන් තරහකාරයක් හම්බේ. අකමැති වස්තුවක් හම්බේ. රාගසිතක් තමන් තුල ඇති වුණා රාගසිත නැති වුණා කියනකොට ඒ රාගසිතට පවතින්න බෑ. පවතින්න කෑලි නැහැ ආහාර නැහැ. තමන් තුල ඇති වෙලා නැති වෙන. වෙහෙසකුත් නැහැ. හැබැයි ඒ රාග සිතින් බැලුවොත් ගොඩාක් ලස්සන කැමති අරගත්තේ නැත්තම් මගේ ජීවිතේවත් වැඩ නැහැ කියන වස්තුව අංග වෙයි. එතකොට ඉතින් අර කටුඹිලි නගිනවා වගේ කඩාගෙන ගණ්ඩ යනවා අපි. මේ සංඥාවේ පොඩි විපරිතකමක් වෙලා තියෙනවා. හරි පැයකමාරක් විතර කිව්වා. ගොඩාක් වටිනා ටිකක් මම මේ ටික මතක් කළේ මේ ටික පොඩ්ඩක් බලන්න ඊගාව දවසක ප්‍රශ්න ගැටළු මොනව හරි තිබුණොත් මම කියලා දෙන්න. දැනට මේ ටිකේ සැකිල්ල හරි තේරුණාද කියන්නකෝ පොඩ්ඩක්. මේ ජීවිතේම ඕගොල්ලන්ට මේ ලෝක කිසිවක් උපාදාන වශයෙන් නොනචකින්ච ලෝකේ උපාදීයති. ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදෙන්න පුළුවන්. පොඩි දෙයයි කරන්න ඕනේ ස්කන්ධයන්ගේ උදේවැයට සියෙන් ඉඳ ස්කන්ධයන්ගේ උදේවැය කියනකොට අර වචන වල ඉරවෙන්න එපා. තමන් තුල දැනගැනිල්ල කැටි වෙනවා කියලා පෙන්වන්න ඉන්කමින් දැනගැනිල්ලෙන් බලන්න එපා. අවුට් ගෝයින් පැත්ත වහලා දාන්න ලොක් කරලා දාන්න. වැරදෙනවා අමතක වෙලා යනවා ආයෙ ටික ටික මතක් කරන්න. මම ඔකෙදි භාවනාව වැඩෙන ක්‍රමයක් තියෙනවා හරි ලස්සනට මම වෙලාවක එක කියලා දෙන්න අද ටිකක් වහන්සි. ඒ කියන්නේ අපිට සිහි වෙන්නේ අම්මා තාත්තා දුව පුතා කියලානේ. එහෙම ඉන්නකොටම අම්මා තාත්තා දුව පුතා කියලා සිහි වෙනකොටම වෙනදව ටක් ගාලා උදේවැය පෙන්වන්න. මේ ඇසිදිරි පිටර මෙහෙම රූපයක් නාමයක් ආවම අම්මා කියන දැනුම මන් තුලනේ හටගත්තේ. මන්තුල නැති වෙලා තියෙන. එහෙනම් අම්මා කියන දැනගැනිල්ලට අයිති දෙයක් අතීතේ තිබිලත් නැහැ, දැන් තියෙනවත් මේ අනාගතේදිත් නැහැ. අපි මේ දැනුමෙන් රූපයකට බැස්සහම දැම්මොත් අම්මා කියලා රූපයක් අපිට හම්බ වෙයි. එතකොට අතීතේ තිබ්බා, දැන් නැහැ. හැබැයි අතීතේ තිබ්බා. දැනුත් අතීතේ තිබ්බ දැනුත් තියෙනවා. හෙටත් තියෙනවා වෙයි. නමුත්
මේ ප්‍රඥප්තිය තමන් තුළට ගත්තහම කාලයක් යනකොට මම මගේම විඥානීය අධ්‍යක්ීම සිහි කරගෙන දඟලනවා නේද කියන උත්තරයක් ඒ. ලැජ්ජයිතේ අට්ඨියති හරායති දිගුච්චති සබ්බ සංකාරේසු කියලා කියන්නේ ඒකයි. ඔය තමන් තුළ ඇති වෙන දැනුමට කියනවා සංස්කාර කියලා. අනිච්චවත සංකාරා. මේ දැනුම අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ ඇති වෙලා නැති වෙනවා. අම්මා තාත්තා දුව පුතා කියන දැනගැනිලි නාම රූප දෙක නිසා තමන් තුල දැනගන්නව ඇති වෙලා නැති වෙනවා. උපජ්ජිතව නිරුද්ධන්ති. ඉපද නිරුද්ධ වෙනවා. තමන් තුල ඉපද නිරුද්ධ වෙනවා. තේසං උපසමෝසුකෝ ඒ දැනුම සංසිඳුනොත් ඒක සැපයි. නමුත් අපිට වෙන්නේ මොකද්ද? අපි සංස්කාර පරිහරණය කරනවා. ඒ දැනුමෙන් අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් කියන සංස්කාර නිමිති වලින් නාම රූප දෙක රූපය දිහා බලනවා. එතකොට අම්මා තාත්තා ගෙදර ඉර හඳ ගස් ගල් ගෙවල් දොරවල් කියලා මට බාහිර වස්තු හම්බෙලා ඇති සංස්කාර ධර්මෝ පරිහරණය කරනවා මම. සංස්කාරය මට නිත්‍ය වෙලා ඇති සංස්කාරය පරිහරණය කරන්න ගියාම සියලු සංස්කාරය අනිත්‍යයි කියලා දැකපු දවසට මම දුකේ කලකිරෙනවා. ඕකටම ওই විඥාණයටම කියනවා නාම රූප දෙක නිසා හටගන්න විඥාණයට කියනවා කර්මයි කියලා. අපි මේ කර්ම විඥානේ නාම රූප පැත්තට ගිය ගමන්ම කර්ම භවය හැදෙනවා ආපහු. ඇත්තයි. නමුත් නාම රූප දෙක නිසා හටගත්ත විඥාන නිරුද්ධ වෙනකොට කර්ම රැස් වෙන්නේ, කර්මක්ෂය වෙනවා. ඒ දොර මිනිසයා කියන කර්ම චේතනා පහළ වෙනවා. හැබැයි කර්ම රැස් වෙන්නේ එතන එතන නැති වෙන කර්මක්ෂය වෙනවා. අරයට කර්ම රැස් වෙනවා. උන් ඔය වගේ ලොකු පරස්සයක් ඔකේ තියි. අනිත් දවසේ මම ඒ ටිකත් කියලා දෙන්න. අදට මම හිතනවා ඕගලන්ට යම් මට්ටමක හෝ තේරෙන්න ඇති කියලා තේරවාදී බෞද්ධ දර්ශන නැත්නම් මේ ශාස්ත්‍රු ශාසනයේ තාම අපිට පිහිටක් පිළිසරණක් නැති වෙලා නැහැ. පිහිටක් පිළිසරණක් ලබා ගන්න පුළුවන් තැනකයි අපි ඉන්නේ කියලා හරි තේරෙන්න ඇති කියලා නැත්තනේ මොකද්ද තේරුන්නේ නැතුනට හමුදුරු මොකද්ද අමුතු එකක් නම් කිව්වා වගේවත් කියන තැනකින්වත් තේරුණා නම් ඒත් කවන්නේ. හරි. ඕක තේරුණා කියන්නේ ඇත්තටම එයාට චතුරාර්ය සත්‍යයේ සැක නැහැ. එයා දන්නවා මට මේ ජීවිතේම දුකෙන් නිවෙන්න පුළුවන්. ඒකට කරන්න තියෙන මෙන්න මේ වගේ පොඩි තැනක ප්‍රයෝගයක් කියලා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා මහා වටයක් දරාගන්න බැරි පැත්තක් නාම රූප පරිච්ඡේදයේ දිට්ටි පරිච්ඡේදයේ කංකා විතරන විසුද්ධි මේවා කියලා දඟලන්නුනේ ඒ ඔක්කොම වැඩේ මෙහෙම යනකොට වැඩෙනවා ඔක්කොම ඒක මේ මාර්ගයට අයිති දේවල් පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දකින්න ඕන රූපය කියන්නේ මොකද්ද වේදනා සංඥා සංකර විඥාන කියන්නේ මොනවද කියලා වෙන වෙනම අමුතුන් හොයන්න ඕනේ ඈ කෙලස් ටික නැති කරන්න ඕන සක්කාය දිට්ඨිය නැති කරන්න ඕනේ ඕග යෝග ග්‍රන්ථ නීවරණ නැති කරන්න ඕනේ ආශ්‍රව දුරු කරන්න ඕනේ කොහොමද මේව කරන්නේ මේ කෙලෙස් කොහොමද නැති කරන්නේ කියලා වෙන වෙනම එකින් එකට ඕනේ මෙන්න මේ ටික විතරයි තියෙන මම කිව්වේ දෙන්න පුළුවන් උප්පරිම ලාභයට දීලා තියන්නේ එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි කොහොමාරි මේක උත්සාහවත් වුණොත් අදම ඕගලන්ට සන්දිටිකයි අකාලිකයි එහිපසිකයි කියන ගුණ ටිකක් තියෙනවා නොබෝ කලකින් අනේ මොනතරම් ඇත්තද අපි මේ බොරුවට දුක් විඳලා තියන්නේ කියලා දුකේ කලකිරෙන තැනකට මනස එනවාම ටග්ගල් එන හැම දිනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි